ලෝකෙවට සුදන්තක ආයිබුවන් කියලා අදත් ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම මේ කරන්නේ අද ගොඩක් විශේෂ වීඩියෝවක්. මේක මම ලෝකෙවට සුදන්තක YouTube channel එකෙත් ඊට වගේම සුදන්තක vlog මගේ අනිත් YouTube channel එකෙත් දෙකේම මම මේක දානවා. මොකද මේක ගොඩක් විශේෂ එකක් වෙන හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මම කතා කරන්නේ ලංකාවේ කවුරුවත් වැඩි කතා කරන්න අකමැති මාතෘකාවක්. ඒ තමයි මත්පැන්. මත්පැන් ගැන කතා කරන්න අප කැමති නේද ඔයාලා හැමෝම. නමුත් දැනගන්න කැමතියි නේ. කතා කරන්න කැමති දැනගන්න කැමති. ඉතින් ඒ නිසා මම කතා කරන්නේ මත්පැන් ගැන නිසා මේක විශේෂ එකක්. අනිත් අතින් මේක විශේෂ එකක් වෙන්නේ හුඟ දෙනෙක් මගෙන් කාලයක් ඉඳලා අහන දෙයක් තමයි යුරෝපයේ නැත්තම් දියුණු රටවල මත්පැන් භාවිතය සහ මත්පැන් සංස්කෘතිය සහ ලංකාවේ මත්පැන් සංස්කෘතිය අතර සංසන්දනාත්මකව යම් දෙයක් කියන්න කියලා. මොකද මගේ හුඟක් වීඩියෝ වල ඔයාලා දන්න මං සාමාන්‍ය මගේ ට්‍රැවල් වීඩියෝ වල පවා මං හැමදේම සංසන්දනය කරනවනේ. හැම දෙයක්ම මං සංසන්දනය කරලා කියනවා මෙහෙමයි මෙහි මෙහෙමයි මෙහි මෙහෙමයි එහෙම කියලා නේද? ඉතින් ඒ නිසා මත්පැන් සම්බන්ධව සංසන්දනාත්මක එකක් කරන්න කියලා ගොඩ දිනක් මගෙන් ඉල්ලුවා කාලයක් ඉඳලා. ඉතින් මම මේ කරන්න යන්නේ ඒක. ඒ නිසාත් මේ වීඩියෝව ගොඩක් වැදගත්. අනිත් කාරණේ තමයි මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන මම අපේ සමාජයේ මත්පැන් පිළිබඳව තියෙන මතිමතාන්තර නැත්නම් නීති රීති ආදී පිළිබඳව තර්කානුකූලව මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හුඟක් මං හිතන්නේ වැදගත්ම දේ තමයි මේ වෙනත්කම් මං දන්න තරමින් මේ සම්බන්ධව කවුරුත්ම කතා කරලා නැහැ. මං දන්න තරමින් කිසිම කෙනෙක් කතා කරලා නැහැ. කිසිම කෙනෙක් මේ සම්බන්ධව මේ විදිහේ විග්‍රහයක් කරලා නැහැ. විශේෂයෙන්ම අපේ ලංකාවේ තියෙන මත්පැන් නීති රීති සහ මත්පැන් සංස්කෘතිය පිළිබඳව මේ විදිහේ අදහස් දැක්වීමක් විවෘතව කරලා නැහැ. ඉතින් මම මේක කරන්නේ ඇත්තම කියනවා නම් මේ මගේ පෞද්ගලික අදහස්. මට කිසි කෙනෙක්ගේ කිසිම බලපෑමක් නැහැ කියන්න එපා. මේ මත්පැන් මුදලාලිලා එකම බිස්නස් කරන්න යනවා නැත්තම් මත්පැන් එක එක චෝදනා මට කරන්න එපා. මේක මගේ පෞද්ගලික අදහස. මට කිසිම කෙනෙක් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. කිසිම කෙනෙක්ගෙන් කිසිම බලපෑමක් නැහැ. මෙහෙම කියන්න මෙහෙම කියන්න කියලා මේ සියල්ලම 100%ක්ම මගේ පෞද්ගලික අදහස් සහ මං දකින විදිහ වගේම අනිත් අතින් කියනවා නම් මේ දත්ත එක්කලා මම මේ පෙන්වන්නේ. මම සාමාන්‍ය දෙයක් කියනකොට නිකාම්ම නිකන් කියනට වඩා මම කැමති යම් කිසි දත්ත ටිකක් එක්ක කියන්න. එතකොට ඒකේ තර්කානුකූල බවක් තියෙනවා. එතකොට ඒකේ යම් පදනමක් තියෙනවා. ඉතින් ඒක නිසා එහෙමනම් මේ කතාව මම පටන් ගන්නම් මෙන්න මේ විදිහට. කොහොමද? සාමාන්‍යයෙන් දැනට ලෝකේ දැන් ගොඩක් දියුණුයි. ඒ නිසා හැම දෙයකටම දත්ත ගන්න අපිට ලීස් ක්‍රම තියෙනවනේ. හුඟක්ම දත්ත ඒව වැරදි වෙන්න පුළුවන්. සමහර ඒවා 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. එක එක වෙබ්සයිට් වල එක එකව තියෙන්න පුළුවන්. නමුත් මම මේ දැන් ඔයාලට මේ කතාව පටන් ගන්න යම් කිසි දත්ත කීපයකින්. මේ දත්ත කීපය පාදක කරගෙන තමයි මගේ කතාව මං ගෙනියන්න හිතන් ඉන්නේ. ඉතින් මේ දත්ත මම ගත්තේ ඔයාලට ගන්න පුළුවන් පැහැදිලිවම සාමාන්‍යයෙන් ලෝකේ ඕනම දෙයකට තියෙන ප්‍රධාන වෙබ්සයිට් තියෙනවනේ. දැන් ලෝකේ ඕනම දෙයකට වෙබ්සයිට් 100 ගණන් තියෙන්න පුළුවන්. නමුත් ඒ අදාළ කාරණේ සම්බන්ධව නම්බර් 1 නම්බර් 2 කියලා ප්‍රධාන වෙබ්සයිට් තියෙනවා. ඒ වගේම ලෝකේ සෞඛ්‍ය පිළිබඳව තියෙන ප්‍රධාන වෙබ්සයිට් එකක් තමයි World Health Ranking කියන වෙබ්සයිට් එක. ඔයාලට ඕන කෙනෙකුට ගිහිල්ලා තමන්ගේ මොබයිල් ෆෝන් එකෙන්ම World Health Ranking කියලා ගහපු ගමන් වෙබ්සයිට් එක එනවා. ඒකෝර ඒ වෙබ්සයිට් එකේ ඒක හුඟක් ලෝක සෞඛ්‍ය සංවිධානය හා අනුබද්ධව කරන එකක්. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් තමයි සියලු දත්ත ඒගොල්ලෝ ගන්නෙ. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයට අපේ බොරු කියලා තියෙනවද ඇත්ත කියලා තියෙනවද කියන එක වෙනම කතාවක්. නැත්නම් අනිත් රටවල් වල එහෙම ඇත්ත කියනවද බොරු කියනවද සාමාන්‍යයෙන් මොකද හුඟක් දුරටම මම දන්න තරමින් සමහර රටවල් චීනය වගේ රටවල් තියෙනවා හුඟක් ඒ හරි දත්ත දෙන්නේ නැහැ කියලා මතයක් ලෝකෙ තියෙනවා. මම නෙවෙයි කියන්නේ ලෝකෙ තියෙන මතයක් මම කියන්නේ සමහර රටවල් එහෙම ඇත්ත දත්ත දෙන්නේ නැහැ කියලා. දැන් උතුරු කොරියාව කොහෙත්ම ඇත්ත දත්ත දෙන්නේ නැහැ. ඒකට කියුබාව හුඟක් දුරට ඇත්ත දත්ත දෙන්නේ නැහැ කියලා අදහසක් තියෙනවා. ඒ වගේ එහෙම ලංකාව ගැන මම දන්නේ නැහැ කොහොමද තියෙන්නේ කියලා. ඇත්ත දත්ත දෙනවද නැද්ද කියලා කොහොම හරි World Health Ranking website එකේ තියෙන දත්ත අනුව මෙන්න මේ ටික මුලින් ඔලුවට ගන්න හොඳට. මේ ටික හොඳට ඇහුවට පස්සේ ඕන ලියා ගන්න. මම මේ කියන ටික මුලින් කොල කෑල්ලක් අරගන්න. දැන් කරුණාකරලා පෑනකුත් එක්කලා අරගෙන මෙන්න මේ කියන දත්ත ටික චුට්ටක් ලියා ගන්න. මං ස්ක්‍රීන් එකෙත් මං දාන්නම් මේක. එතකොට ඔයාලා ලේසින ලියා ගන්න නේද මං කටින් කියන එකට වඩා. මම මේ සංසන්දනය කරන්නේ මගේ උපන් රට වෙන ලංකාවත් මම ජීවත් වන රට වෙන ඉතාලියත් එක්කලා.
මංහිතනේ සංසන්ධනය හුඟදුරට ගැලපෙනවා කියලා. ඒ ගැලපෙන හේතු ගොඩක් තියෙනවා. එකක් මම මේ රටවල් දෙකේම මත්පැන් සංස්කෘතිය විතරක් නෙවෙයි හුඟක් දේවල් හරියටම දන්න හන්දා. දෙවෙනි කාරණේ තමයි ඉතාලිය කියලා කියන්නේ ලෝකේ තියෙන දියුණුම රටක්. ඔන්න කෙනෙකුට කියන්න පුළුවන් ඊට වඩා දියුණු ඕස්ට්‍රේලියාව, ඊට වඩා දියුණු ඇමරිකාව, ඊට වඩා දියුණු එංගලන්තය එහෙම කියන අය ඉන්නවා. එහෙනම් ඒක අදාළ කරගන්න එපා. නමුත් ලංකාවට හා සාපේක්ෂව දියුණු රටක් නේ. ඒක පිළිගන්න ඕනේ ඒගොල්ලෝ. එතකොට ලංකාව කියලා කියන්නේ අපි දන්න තරමින් හැමදාම දියුණු වෙමින් පවතින රටක්. හරිද? ඉතින් ඒ නිසා මේ රටවල් දෙකේ සම්බන්ධයෙන් සංසන්දනය හරි කියලා නිවැරදි මේ කතාවට හොඳ පාදකයක් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මං ඒ රටවල් දෙක සංසන්දනය කරනවා. ඔන්න මං දැන් පටන් ගන්නවා මෙන්න මේ විදිහට. ඔයාලා දන්නවද ලෝකේ සාමාන්‍ය හැම දෙයක මිමි මැනීමක් තියෙනවනේ, මිමි ගැනීමක් තියෙනවනේ. ඒතකොට මේ මිමි ගැනීම අනුව වසරකට එක් අයෙක් බොන මත්පැන් ලීටර් ප්‍රමාණය ගැන මිම්මක් තියෙනවා. ඒතර මේකේ අර වෙබ්සයිට් එකේ තියෙන ඔක්කොම මේ තියෙන්නේ. ඒක ලංකාව වසරකට ලීටර් 4.1 බින්දුවක්. ලීටර් 4.1 අපි 4ක් කියලා හිතන්නකෝ. ඉතාලියේ එකෙක් බොන මත්පැන් ප්‍රමාණය වසරකට ලීටර් 7.84ක්. කියන්නේ ලීටර් 8කට කිට්ටු. යම් තරමකට කියනවනම් ලංකාවේ වගේ දෙගුණයක් නේ. එහෙම නේද? ඒක තමයි ඉතාලියේ තියෙන දත්තය. එතකොට දැන් මේ ගන්නේ මේ මත්පැන් බොන අයගින්නේ මේ දත්ත ගන්නේ. දැන් මේ මත්පැන් බොන මිනිස්සුන්ගින්නේ මේ ලීටර් 4ක් බොනවා කියලා ගන්න ඕන නේද? බොන ප්‍රමාණය කොච්චරද ජනගහනේ? ජනගහනයට අනුව ලංකාවේ මත්පැන් බොන ප්‍රමාණය 18.3ක්. ගොඩක් අඩු ප්‍රතිශතයක්. ඒ කියන්නේ 18ක් කියන්නේ ඇත්තම 80ක් විතර මත්පැන් බොන්නේ නැහැ කියලා තමයි. මම ඒ ඇත්තද දන්නේ නැහැ නේද? ඇත්තම 80ක් බොන්නේ නැද්ද ලංකාවේ? මම දන්නේ නැහැ. එතන නම් මට පොඩි දෙකයක් තියෙනවා. එච්චර ගොඩක් කට්ටිය බොන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ. දන්නතරම කැම පිරිමියෙක් වගේ බොනවා නේද? මේ පිරිමියත කොට එච්චර අඩුවෙන් දින්නේ. මම දන්නේ කොහොම හරි දත්ත තියෙන්නේ මේ විදිහට. 18.3ක් තමයි ලංකාව මත්පැන් බොන ජනගහනේ. එතකොට ඒ අනුව ඉතාලිය හැබැයි 67.6ක් මත්පැන් බොනවා. ලංකාවේ 18යි ඉතාලියේ 67යි. පට්ට ගොඩක්. හරිද? ඉතින් පට්ට ගොඩක් කට්ටි මත්පැන් බොනවා. ඉතින් ජනගහනේ මොකද ගෑනු පිරිමි දෙගොල්ලන් මෙහෙ මත්පැන් බොනවා. ඉතින් ඒ අනුව බැලුවාම මෙන්න මේ ලංකාවේ 18.3 තමයි ලීටර් 4.1 බොන්නේ. හරිද? එතකොට ඉතාලියේ 67.6 තමයි ලීටර් 7.84ක් බොන්නේ. මේක ඔයාලට තවත් පැහැදිලි වෙන්න මම තවත් විදිහකින් පැහැදිලි කරන්න. ඒ කියන්නේ මේ 100ට අච්චර ගාන මෙච්චර ගාන කිව්වට හුඟක් අයට දැනෙන්නේ නැහෙනේ. වැඩි හිතෙන්නේ නැහෙනේ නේද? ඒ විදිහට කියනවා නම් ලංකාවේ ජනගහනය මේ වෙනකොට 2,19,00,000ක්. හරිද? 2,20,00,000කට කිට්ටුයි. එතකොට 2,19,00,000 ජනගහනයෙන් 18.3ක් කියලා කියන්නේ 40,11,000ක්. එතකොට ඉතාලි ජනගහනය මේ වෙනකොට 5,95,00,000. ඒ කියන්නේ 6,00,000කට කිට්ටුයි. ඒතර ඒ 6,00,000න් නැත්නම් 5,95,00,000න් 67.6ක් කියලා කියන්නේ 4,02,00,000. 2,55,000 වම ගන්න. අපි නිකන් 4,02,00,000 කියමු. ඒතර ලංකාවේ 40,00,000ක් ඉතාලියේ 4,02,00,000. අපි 40,00,000යි 4,00,000යි විතරක් නිකන් හිතුවොත් සාමාන්‍යයෙන් ඉතාලියේ ලංකාවට වඩා 10 ගුණයකින් අය මත්පැන් බොනවා. දැන් පැහැදිලි නේද ඔයාලට ඒක? ඉතින් ඔන්නේ ලංකාවේ 40,00,000ක් මත්පැන් බොනවා. ඉතාලියේ 4,00,000ක් මත්පැන් බොනවා. අපි ඒ විදිහට ඔළුවේ තියාගමු. එතකොට ලේසි මේක කතා කරන්න. දැන් ඊළඟට බලමු මේකේ ඊළඟ දත්තෙන්නේ මොනවද කියලා. ඔන්න දැන් තමයි හොඳම කෑල්ලෙන්නේ. දැන් මේගොල්ලෝ වර්ගීකරණය කරනවා මේ බොන මත්පැන් සැර මත්පැන්ද බාල මත්පැන්ද කියලා. ඒ කියන්නේ ලා මත්පැන් විදිහට ගණන් ගන්න සාමාන්‍යයෙන් බියර් සහ වයින්. සැර මත්පැන් විදිහට ගණන් ගන්න අරක්කු, කසිප්පු, ඊස්කි, බ්‍රෑන්ඩි ඕන දෙයක්. ඒ සාමාන්‍යයෙන් වොලියුම් ওই විදිහට කියනවා නම් 30ට පැනපු ඒවා. 30, 35, 40 ඊට වැඩි ගණන්. නමුත් සාමාන්‍යයෙන් 12, 13ට අඩු ඒවා සැර නැති මත්පැන් විදිහට තමයි ගණන් ගන්න. ඒ කියන්නේ වයින් සාමාන්‍ය 12ක් වගේ තියෙනවා. බියර් සාමාන්‍ය 5-6ක් වගේ තියෙනවා. ඒතකොට ඒ විදිහට තමයි ගණන් ගන්න. ඒතකොට ලංකාවේ මත්පැන් බොන අය අතරින් 85.2ක් බොන්නේ සැර මත්පැන්.
සීරසපයි. තොට හල දන ඉතාලී සරමත් පැන් බොන් කොච්චරද කියලා අරබුණ ප්‍රමාණය අතරින් සියට එකොළ හයි දසම් පහයි. ලංකා සිට අසුපහක් සැරමත් පැන් බොනකොට බොනායගෙන් ඉතාලී සරමත් පැන් බොන්නේ සීට එකොළයි දසම් පහයි. තොට ඉතාලී අච්චර ගොඩක් අය මත් පැන් බොනවා සීට හැටහතක් බොනවා ලංකාව සියට දහටයි කියල කිව්වට ඒ බොන්නේ සැරමත් පැන්නෙමේ. දැන් මත් පැන් සංස්කෘතියේදී මේ සැර මත් පැන් නැති මත් පැන් ගැන කතාව මගින් එළියට එනවා. හරිද? ඉතින් ඔන්න ඕක දැන් ඔය දත්ත ටික ඔළුවේ තියාගන්න තදට ඔය දත්ත ටික ඔළුවේ තියාගත්තට පස්සේ අපිට පුළුවන් මේ කතාව ඉස්සරහට යන්න. ඔන්න ඕක හරහා මට පුළුවන් ලංකාවත් ඉතාලියත් අතර මත් පැන් සංස්කෘතිය පිළිබඳව මගේ අත්දැකීම් වගේම මගේ විශ්වාසය වගේම මම හිතන ආකාරය ගැන මේ ඔයාලට ලොකු පැහැදිලි කිරීමක් කරන්න. ඇයි එහෙම වෙන්නේ අපිට ලොකුම ප්‍රශ්නයකනේ. ලංකාවේ බොන්නෙත් එච්චර පොඩි ගාණක් නා 118ක් ජනගහණේ කියන හැටියට. එතකොට ඉතාලිය 167ක් බොන ජනගහණේ. ඒක එහෙමනම් ඉතාලිය එච්චර චූට්ටක් මැරෙන්නේ ලංකාව එච්චර කොටක් මැරෙන්නේ නැහැ. හේතුවක් තියෙන්න ඕන නේද? ඔන්න පුතේ මම හේතු වලට එන්නේ. එතකොට තමයි මාත් එක තරහ වෙන්නේ කට්ටිය. නමුත් තරහ වෙන්න එපා. අපි ලංකාවේ හුඟ දෙනෙක් අති බහුතරයක් හුඟක් දේවල් කතා කරන්නේ නැහැ. විවිධ හේතු මත කතා කරන්නේ. ඒක නිසා අපි මේවා කතා කරන තත්ත්වෙට ලංකාව ගේන්න මිනිස්සුන් කතා කරලා අපේ වැරදි අපි විසින්ම තේරුම් ගන්න තත්ත්වෙට ලංකාව ගේන්න තමයි මගේ උත්සාහය. මගේ හැම වීඩියෝ එකම මං චූටි කෑල්ලකින් හරි ඒක මගේ උත්සාහය මං කියනවා. මොකද අපිට කවදාවත් දියුණු වෙමින් පවතින රටක ඉඳලා දියුණු රටක් බවට පත් වෙන්න බෑ අපි මේ කිසිම දෙයක් අපි අතරේවත් කතා නොවන තාක්කල්. කතා විය යුතුමයි. ඒ නිසා තමයි මම මේ කතා කරන්නේ. හරි, අපි යන් ආයි මාතෘකාවට. අද මම මේ ඉන්න පරිසරය ටිකක් මේ හොඳට ඉරේලී තිබුණට සීතලයි. ඉතින් ඒ සීතල නිසා තමයි මම මේ අවුව තියෙන තැනක ඉඳන් කතා කරන්නේ. නැත්නම් කෙනෙකුට එක පාට හිතෙන්න පුළුවන් අපේ කට්ටිය එහෙමත් හිතනවනේ. මේ යකම ගිනි අවුව ඉඳගෙන කාවු කාස්ට් එක ඉඳගෙන සමහර මගේ පින්තූර පැහැදිලි නැති වෙන්නත් පුළුවන් මේ අවුව නිසා. නමුත් මට අවුව ඉඳකොට ටිකක් සනීපයි. උන දැන් සුද්ධ අවුව ඉන්නේ ඇයි කියලා තේරෙනව නේද? මම සුද්ධෙක් නෙවෙයි. උනාට මේ වෙලාවේ මේ සීතලත් එක්කලා මට අවුව ඉඳිනකොට අර ඉරේලියෙන් යම් සනීපයක් දැනෙන. ඒක නිසා තමයි මම මේ අවුවේ තියෙන තැනක එහාට මෙහාට යමින් මේ වැඩේ කතා කරන්නේ. ඉතින් එතකොට මේ කතාව මගේ මතේ කියන්න කලින් මට තව චූටි දෙයක් ඔයාලට මතක් කරන්න තියෙනවා. ඒ තමයි ඕනම දෙයක් කාලයත් එක්ක වර්ධනය වෙනවද අඩු වෙනවද නැත්නම් ධනාගයක් ගන්නවද ඍණාගයක් ගන්නවද කියලා කෙනෙකුට මනින්න පුළුවන්නේ. ඉතින් ඒකෙත් මම එක දෙයක් ඔයාලට මතක් කරන්නම්. ඒත් World Health Ranking එකකින් ගත්ත දත්තයක්. ඒ අනුව 1960 සහ 2015 කියන අවුරුද්දක අරගෙන ගත්ත දත්තයක් මේක. ඒ කියන්නේ මත්පැන් භාවිතයේ වර්ධනය 1960 මේගොල්ලෝ කියනවා 1.59 කියලා තියෙන මත්පැන් බීම. එතකොට 2015 0.86ක් කියලා තියෙනවා. ඒකෙන් කියන්නේ ඉතාලියේ මත්පැන් බීමේ ප්‍රතිශතය 46%කින් අඩු වෙලා තියෙනවා 1960 ඉඳලා 2015 දක්වා. අපි ගමු ලංකාව. 1960 0.29ක් කියලා තමයි ලංකාවේ සඳහන් වෙන්නේ. 2015 සඳහන් වෙන්නේ 1.96ක් කියලා. එතකොට වර්ධනය ධන 576ක් 100ට. එතකොට ඉතාලියේ ඍණ 146ක් යනකොට ලංකාවේ මත්පැන් බීම ධන 576ක් වෙලා තියෙන 100ට. ඒ කියන්නේ මහා විශාල වර්ධනයක්. මේ දත්ත ටික ඔයාලා ලියාගත්තා නම් මේ දත්ත ටිකෙන් ඔයාලට පේනව මහා පින්තූරයක්. මොකද්ද මේ පින්තූරේ? මේ පින්තූරේ තමයි ලංකාවේ 1960යි 2015 අතර ගත්ත උනත් මත්පැන් බීමේ පට්ට වර්ධනයක් වෙලා තියෙනවා 576ක් කියලා. කියන්නේ මහ විශාල වර්ධනයක්. ඉතාලියේ ජනගහණයෙන් 67%ක් මත්පැන් බොනවා. ඒ මත්පැන් බීමේ වර්ධන වේගය ඉතාලියේ 100% අඩු වෙලා තියෙනවා. 46% කියන භාගයට භාගයක් කිට්ටුවට වගේ අඩු වෙලා තියෙනවා. ඔන්න දැන් මේ දත්ත ටික දැන් තේරණ අය තේරුම් ගන්න, නොතේරණ අය දත්ත ටික පැත්තකින් තියලා මම මේ කියන කතාව අහන්න. කාගෙන් හරි දත්ත ගැන විස්තර අහගන්න. මෙන්න මේ දත්ත වගේ සුදන්ත කිව්වා. මෙන්න මේ දත්තත් එක්ක මේ මිනිහ මේ කියන කතාව ඇත්තද නැත්තද කියලා. දැන් අපි ගමු ලංකාවේ මෙච්චර මිනිස්සු මැරෙන්නේ ඇයි මත්පැන් බීමෙන්? ලංකාවේ මත්පැන් බීමේ වර්ධනය මෙච්චර වැඩි වෙලා තියෙන්නේ කොහොමද? ලංකාවේ මත්පැන් බීමේ සහ ඉතාලි මත්පැන් බීමේ අතර වෙනස පරතරය මොකද්ද කියලා. ඔයාලා දැක්ක දැන් ඉතාලියේ මත්පැන් බීමේ වර්ධන වේගය නැත්තම් අඩු වෙලා තියෙනවා කියලා. ඒ අඩු වෙලා තියෙන හේතු තමයි
මත්පැන් බීම කියන එක සාමාන්‍ය බීමක් බවට පරිවර්තනය වීම. පළවෙනිදී මත්පැන් කියලා කියන්නේ සාමාන්‍ය බීමක් බවට පරිවර්තනය වීම තමයි. පළවෙනිම දේ වැදගත්ම දේ ඉතාලියේ සිද්ධ වෙලා තියෙන නැත්නම් මේ බටහිර ලෝකෙ මම ඉතාලියේ විතරක් කියන්නේ මම ඉතාලියේ මේ දත්ත තියෙන ඉතාලිය නිසා ඉතාලිය සිද්ධ වෙලා තියෙන ලොකුම වෙනස තමයි කාලයත් එක්ක මත්පැන් කියලා කියන්නේ සාමාන්‍ය අපි කොකා කෝලා වතුර ඒ වගේ බීමක් කෙනෙක් කැමති කෙනෙක් බොන බීමක් බවට පත් වීම. ඒතකොට මත්පැන් කියන දේ සාමාන්‍ය බීමක් බවට පත් වෙන එක ගැන කියද්දි මට තව කතාවක් පුංචි දෙයක් කියන්න ඕන. ඔයාලා දන්නද ලෝකෙ මත්පැන් බොන්න පටන් ගත්තේ කොයි කාලෙද කියලා? සාමාන්‍යයෙන් මම හැම දෙයකම ඉතිහාසයත් පොඩ්ඩක් කියනවා නේද? ඒතර අයිස්ක්‍රීම් වීඩියෝ එකේදී මම අයිස්ක්‍රීම් ඉතිහාසය කිව්වා. වීනා වාදනය කරන නීරෝ තමයි අයිස්ක්‍රීම් මුලින්ම කෑවේ කියලා ඉතිහාසය සඳහන් ලිඛිතව සඳහන් වෙන්නේ එහෙමයි. එතකොට ඒ වගේ මත්පැන් මුල් වරට වාර්තා වෙන්නේ ක්‍රිස්තු පූර්ව 5400ත් 5000ත් අතර කාලයේ. ක්‍රිස්තු පූර්ව 5400 කියලා කිව්වහම එකපාරට ඔයාලට හිතෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද්ද කියලා මේ. දැන් අපි බුදුහාමුදුරුන්ගේ කාලේ ඉඳලා ගත්තොත් එහෙම බුදුහාමුදුරුන් කාලේ කියන එක ගොඩක් අතීතයක් වගේනේ අපිට දැනෙන්නේ. ඒතකොට අවුරුදු 2500ක් දැන් ගිවිල ගිහින් තියෙනවා. ඒතකොට ක්‍රිස්තු පූර්ව 5400 කියලා කියන්නේ බුදුහාමුදුරුන්ගේ කාලයටත් වඩා තව අවුරුදු 5000ක් විතර. සමස්තයක් වශයෙන් කියනවා නම් කෙටියෙන්ම කියනවා නම් දැනට අවුරුදු 7000ක් විතර වෙනවා අඩු වැඩි වශයෙන් මිනිස්සු ලෝකේ මත්පැන් බොන පටන් ගන්න. මුලින්ම මත්පැන් බීම වාර්තා වෙන්නේ කොහෙන්ද කියන එක හරි පුදුමයි. ඒ තමයි ඉරානෙන් තමයි වාර්තා වෙන්නේ ලෝකේ මුල්ම මත්පැන් දේව බුදුන්ගේ කාලයට අවුරුදු 4500කට කලින්. ඉතින් මේකෙන් මට ගන්න තියෙන එක පළවෙනි තීරියක් තමයි අපේ ලංකාවේ අය හිතන එක දෙයක් මේකෙන් කඩන්න ඕන මට එක මතයක්. ඒ තමයි මත්පැන් නීති හැදීමෙන් මත්පැන් බොන්නේ පාකීමෙන් සුරාමේරේ මජ්ජපමා දට්ටානා කියලා කීමෙන් ඒ කුයි දෙයින් හරි මත්පැන් බීමේ මිනිස්සු වළක්වන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක් කියන එක තමයි පළවෙනියෙන්ම මට කියන්න පුළුවන් දේ. කිසිසේත්ම කරන්න බැරි වැඩක්. ලෝකේ සමහර දේවල් තියෙනවා අපිට කරන්න පුළුවන් දේවල් වගේම කරන්න බැරි දේවල්. කරන්න බැරි දේවල් වලට උත්සාහ කිරීම මම දකින්නේ අනුවණකමක් විදියට. කරන්න බැරි දේවල්. කියන්නේ අනවශ්‍ය උත්සාහයක් විදියට. අනවශ්‍ය මේකක් විදියට. පාලනය කරන්න යම් යම් උපදෙස් දීම පුළුවන් අපිට. නීති රීති වලින් පුළුවන් යම් දේවල් කරන්න. නමුත් සමස්තයක් වශයෙන් නැති කරන්න බෑ. නීති රීති වලින් දඩ ගහන්න පුළුවන්. විනය වරන්න පුළුවන්. නමුත් එක ඉව දේවල් නැති වෙන්නේ නෑ. ඒක එකම අපි තේරුම් ගත යුතු ලංකාවේ වැදගත්ම දේ තමයි මත්පැන් බීම කියන දේ මොන නීති දැම්මත් කොහොම කරත් නවත්තන්න බෑ කියන එක. මොකද ලෝකේ අවුරුදු 7000කටත් වැඩි මිනිස්සු මත්පැන් බොන්න පටන්ගෙන. ඉතින් ඒක නවත්තන්න අපිට බෑ. අවුරුදු 7000ක් තිස්සේ ලෝකෙ පුරා හැමෝම කරන දේ මේ අපේ ලංකාව විතරක් නවත්තන්න උත්සාහ කරනවා නම් ඒක තනං අමන මරිමෝඩ වැඩක් තියෙන්න බෑ. අනික ලස්සනම් වැඩේ හිතන්නකෝ. දැන් මේ නීති හදන අය ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරන අය අපිට බොන්න එපා කියන අය සමහර බොහෝ දුරට ඒගොල්ලොත් බොනවා. ඒගොල්ලෝ අපිට එපා කියකී ඒගොල්ලොත් බොනවා. නේද? උදී ජනතාව වන බාලවර්ගයේ කසිප්පු නොවෙන්න පුළුවන්. අපට ඒගොල්ලෝ බොන්නේ බොහොම සුපිරි මිල අධිකය වෙන්න පුළුවන්. නමුත් කොහොම කරත් මත්පැන්. ඉතින් මේ සියල්ලම යට තියෙන ඇත්තම කියනවා නම් මේවා ඔක්කොම නිකන් කකුළු න්‍යායවල. අපේ ලංකාවේ තියෙන බහුතරයක්ම කකුළු න්‍යායවල. හිතන්නකෝ. ඒ හුඟක් අය අනිත් අයට කරන්න එපා කිය කී තමන් කරනවා. හුඟක් දේවල් එහෙමයි තියෙන්නේ. ඉතින් අපිට මේවා ගැන ගැඹුරින් හිතන්න වෙනවා. මේවා කතා නොකර බෑ නේද? කොහොමද කතා නොකර මේවා? ඔන්න දැන් කට්ටිය මට බනිනවා. මම දන්නවා. මම දන්නවා කට්ටිය මට බනිනවා මේ මත්පැන් බොන එක හොඳයි කියන හදනෝ. නෑ 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 නෑ. මම මේ කියන්නේ ඉතාලියත් එක්ක සංසන්දනාත්මකව ලංකාවේ මේ මං දැන් කියපු දත්ත ටික එන්නේ කොහොමද කියන එක. හරි. ඊළඟට අපි බලමු මිනිස්සු මත්පැන් බොන්නේ ඇයි කියන එක. හරිද? මිනිස්සු මත්පැන් බොන්නේ වැඩිහිටි වයසේදී වැඩිහිටියෙක් වුණාම මත්පැන් කියන දෙයින් පොඩි ඇඟට උත්තේජනයක් එනවා. හුඟක් වෙලාවට මහන්සි ආවම ගොඩක් වෙහෙස මහන්සිලා වැඩ කරාම දැන් මම බියර් එකක් බොන්නේ අතර මට බියර් ලැබුවාම පොඩි ඇඟට උත්තේජනයක් එනවා. දැන් අපි තේ බොන්නෙත් උත්තේජනයකට. කෝපි එකක් බොන්නෙත් යම් උත්තේජනයකට. දැන් කුඹුරේ වැඩ කරන අතරේදී තේ එකක් බිව්වහම උත්තේජනයක් එනවා කියලා ඔයාලා දන්නවෙ නේද? ප්ලේන්ටියක් ගැහුවාම නැත්නම් කහට කෝපියක් බිව්වහම පොඩි උත්තේජනයක්. ඒ විදිහම උත්තේජනයක් සඳහා තමයි මත්පැන් බොන්නෙත් මිනිස්සු. හරිද? මේ උත්තේජනේ වරදවා කිරීම තමයි වෙරි වෙලා බීබද්දෙක් වෙන තත්ත්වයට පත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ ඕනම දෙයක වැඩියෙන් කරොත් නරකයිනේ. දැන් අපි හිතන වතුර කියලා. ඇල් වතුර. කිසිම කෙනෙකුට කියන්න බෑනේ ඇල් වතුරින් ලෙඩ වෙනවා කියලා. නමුත් වතුර බීලා ගැලුම් ගානක් එකපාරට මිනිහෙකුට වතුර බොන්න පුළුවන්ද? බෑ.
අපිතුම් දවස් පුරාම හැම විනාඩි පහෙන් පහටම වතුර බෝතලේ බෝතලේ ලීටර් ලීටරේ බොන්න පුළුවන්ද? බෑ. එහෙම බිව්වොත් මොකද වෙන්නේ? එයා ලෙඩ වෙනවා. වතුර බිව්වත් ලෙඩ වෙනවා ඕනාට වඩා. ඒ නිසා බේබද්දෙක් බවට පත් වෙන්නේ කෙනෙක් මත්පැන් අනවශ්‍ය පරිදි ගොඩක් බීම නිසා. ඇබ්බැහිවීමක් වශයෙන් බීම නිසා. අර මං කියපු උත්තේජනය සඳහා බොනවා නම් මත්පැන් බීමෙන් කිසිම හානියක් කිසිම කෙනෙකුට වෙන්නේ නැහැ. යම් ලෙඩ රෝගෙන්න පුළුවන් සමහරවිට දැන් අපි කියන්නේ කෝපි වුවාම අර කැහැනවා මේක වෙනවා දැන් අපි කියන පොල් තෙල් කෑම අරක වෙනවා මේක වෙනවා ඊට පස්සේ චීස් බටර් කෑම මේක වෙනවා ලෝකේ ඕනම දෙයක් කෑම එක එක දේවල් කියනවනේ කොලෙස්ටරෝල් නගිනවා කියයි සීනි නගිනවා කියයි තේ බොනකොට සීනි නැතුව බොන්න කියයි තේ සීනි කෑම ඕනම දෙයක් එහෙම කියන්න පුළුවන් ඒ වගේම තමයි මත්පැණු මත්පැණුලු තරක වෙනවා මේක වෙනවා කියලා කියන්න පුළුවන් නමුත් මම මේ කියන්නේ කතාව නෙමෙයි මම අර හැම දෙයක්ම සීනි තේ කොළ කෝපි හැම දෙයක්ම උදාහරණයක් ගත්තේ කොයි දෙයක් වුණත් යම් දෙයක් වෙන්න පුළුවන් නමුත් ඒ කතාව මෙතෙන්ට අදාළ කරගන්න එපා මේ සමස්ත කතාව තේරුම් ගන්න ලංකාව මත්පැන් බීමේ අර්බුදයේ තියෙන්නේ ලංකාවේ බොන්නේ මිනිස්සු අර මම කියපු උත්තේජනෙට නෙවෙයි වෙරි වෙලා බිම වැටෙනකම් වෙරි වෙලා තියෙන කෑදරකමට ලංකාවේ මිනිස්සු අතිබහුතරයක් බොන්නේ. දැන් අපි දැක්කා බොන අයගෙන් අතිබහුතරයක් බොන්නේ සැරමත්පැන්. දැන් සැරමත්පැන් බොනවා කියන එක හොඳම උදාහරණයක් මම ලංකාවේ කියන්නද? යම් කාලයක් ආවනේ බියර් වලට පොඩි ලිහිලක් ආවනේ ලංකාවේ. පොඩි බුරුලක් ආවා. බියර් කියන්නේ සාමාන්‍යයෙන් බියර් බොන්න පුරු බියර් වැඩිපුර බොන්න කිව්වහම එතකොට සාමාන්‍ය මත්පැන් බොන එක අඩු වේවි. සැරමත්පැන් බොන එක අඩු වේවි. මොකද මමත් දන්න හුඟ දෙනෙක් ඉන්නවා විශ්වාස කරනවා ලංකාවේ සැරමත්පැන් තහනම් කරන්න ඕන. බියර් වයින් වගේ දේවල් ප්‍රචලිත කරන්න ඕන. එතකොට ඒව අඩු වේව බොනයි කියලා. බියර් ප්‍රචලිත කරාම ලංකාවේ විච්ච දේවල් දැක්කද? දැන් මේ මොහොතේ තිතන්න ලංකාවේ බියර් දැන් සාමාන්‍ය ලාගර් බියර් එකක් හොයාගන්නත් නැහැ. බියර් එකක් ඉල්ලු ගමන් දෙන්නේ අර කරෆට් වෙන අර සැර බියර් జాතියක්. ස්ටවුට් කියයි එක එක ඒවා කියයි. බියර් එකට මේගොල්ලෝ මොකද කරේ? බියර් එක සැර කරා. නම බියර්නේ. ඉතින් මේ රටවල එහෙම සැර බියර් නැහැ. බියර් නම් බියර්. අරක්කු නම් අරක්කු, විස්කි නම් විස්කි, බ්‍රැන්ඩි නම් බ්‍රැන්ඩි. නමුත් ලංකාවේ බියර් එක සැර කරා. බියර් හොඳයි කියලා බාන කොච්චර නරකයිද කියලා. ඒ මොකද ලංකාවේ බොන්නෙම වෙරිවින්න මිසක් ඇඟේ මහන්සියටවත් උත්තේජනයටවත් කෑම කනකොට කෑමත් එක්කලා බොන නිකන් පොඩි බීමක් විදිහටවත් නෙවෙයි. දැන් මම සාමාන්‍යයෙන් දවල්ට කනකොට මම හුඟක් රෙස්ටුරන්ට් වලදී මම බියර් එකක් බොනවා. ඔයාලා දැකලා ඇති නේද? නමුත් එහෙම උත්තේජනයක නෙවෙයිනේ ලංකාවේ අය බොන්නේ. එහෙම උත්තේජන බොනවා නම් සාමාන්‍ය බියර් එකක් බොනවා නම් ලාගර් බියර් එකක් බොන්න එපා. ඒ කියන්නේ සාමාන්‍ය 1.5ක වගේ මේකක් තියෙන බියර් එකක් බොන්න එපා. ලංකාවේ එහෙම නෙවෙයි. දැන් මමත් ලංකාවට ගියහම මටත් ඔය අර්බුදේ වෙලා තියෙනවා. මං ගිහිල්ලා බියර් බෝතල් දෙක තුනක් කිල්ලුවහම මෙන්න හත්තිලා මේ සමහල්ලාට නොබල ගෙනාවොත් එහෙම ගෙදර ගෑනලා බලද්දි තමයි පේන්නේ මේ මේ වෙරි වෙන බියර් තමයි දීලා තියෙන්නේ. බියර් කිව්වහම මිනිස්සු හිතන්නේ මේ වෙරි වෙන බොනවා කියලා. නේ එහෙම නෑ. මේ මතවාද හුඟක් ලංකාවේ නැති කරන්නම ඕන. බලෙන් කියලා බැරි නම් නහයෙන් අඬලා බැරි නම් මොන විදියෙන් හරි මේ මතවාද නැති කරන්න ඕන. එතකොට අපි කතා කරමු එහෙනම් මේ විදිහට ලංකාවේ මත්පැන් සංස්කෘතිය වැරදි උනේ ඇයි? ඉතාලියෙත් අනිත් රටවල්වත් මත්පැන් සංස්කෘතිය වෙනස් එකක්. ලංකාවේ මේ විදිහ මත්පැන් සංස්කෘතියක් ආවේ ඇයි? ඔන්න පුතේ ඕක තමයි බරපතලම කතාවට අපිට එන්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපේ හාමුදුරුවෝ එහෙම මට කැතිපුළු ගන්නෙ මෙන්න මේ කතාවට තමයි. අපි දන්නෝ සාමාන්‍යයෙන් ලංකාවේ බරපතල මත්පැන් විරෝධයක් නේ තියෙන්නේ. හැම තැනින්ම අපේ දැන් පන්සිල් පද පහ ගත්තා සුරාමේරය ගැන කියන මත්පැන් ගැන පන්සිල් පදයක් තියෙනවා. එතකොට ලංකාවේ අපේ හාමුදුරුවරු හැම වෙලාවෙම මත්පැන් බොන්න එපා කියලා කියනවා. මිනිස්සු මත්පැන් බීමේ වළක්වන්න උත්සාහ කරනවා. එතකොට පන්සල් කිට්ටුවේ බාර් තියෙනවා නම් මත්පැන් හල් තියෙනවා නම් මත්පැන් විකුණන තැන් තියෙනවා නම් ඒවට විරුද්ධව ලොකුවට කෑකොස්සන් ගහනවා. ඒතකොට ඒවට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. එතකොට සාමාන්‍ය සමාජයේ තියෙන්නේ මත්පැන් විරෝධයක්. ඒ කියන්නේ මත්පැන් කියන දේ එලිපිටවත් බොන්න ලංකාවේ නීතියෙන් උත් අවසර නැහැ. නීතියක් තියෙන්නේ මත්පැන් එලිපිට බොන්න එපා කියලානේ. මත්පැන් ප්‍රචාරණ තහනම් ටීවී එකේ එහෙම තහනම් සමහරවල් ටීවී එකේ මත්පැන් බොන දැනත් නාට්‍ය එක තියෙනවා නම් ඒ මත්පැන් බෝතලේ අර කුටු කුටු දානව මොනව හරි කරනවා. කොහොමරි බරපතල මත්පැන් විරෝධයක් ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ මත්පැන් මිනිස්සුන්ට මත්පැන් බීමෙන් මිනිස්සු වළක්වා ගැනීම කියලානේ අපිට මේක පේන්නේ. බැලූ බැල්මට පේන්නේ මත්පැන් බීමෙන් මිනිස්සු වළක්වා ගන්න තමයි මේ සියල්ල කරන්නේ කියලා. නමුත් ඇත්තටම එහෙමද? ප්‍රශ්නයක්. ඇත්තටම මේ සියල්ල ආණ්ඩුවෙනුත් ආගමික සංස්ථාවලිනුත් සංස්කෘතියනුත් හැමදෙයින්ම කරන්නේ මත්පැන් බීමෙන් මිනිස්සු වළක්වා ගන්නද? හොඳයි වළක්වා ගන්නම කියලා හිතමු. නමුත් වැළැක්විලා තියෙනවද?
ඒ බලාපොරොත්තු ප්‍රතිඵලය ලැබිල තියෙනවද? මේ මං කියපු දත්ත ටිකෙන්ම බලන්න ඒ ප්‍රතිඵලය ලැබිලා නැහැ නේද? ලැබිලා නැහැ. එහෙමනම් කොතනද අපිට වැරදුනේ? අන්න වැරදිච්ච තැන හොයද්දි තමයි අපිට තේරෙන්නේ අපේ ලංකාවේ මත්පැන් සංස්කෘතිය සම්පූර්ණම උඩු යටිකුරු වෙනස් වෙන්න ඕන කියලා. එක්තරා විදිහක එකේ මාෆියාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒකේ කූටත්වයක් තියෙනවා. ඒ කියන්නේ අර නිකන් වචනවලින් කිව්වට ක්‍රියාවෙන් නොවන කතාවක් එතන තියෙනවා. අනිත් සේරටම වඩා බරපතල දේ මත්පැන් සංස්කෘතිය ගැන සමාජයේ තියෙන මතිමතාන්තරවල බරපතල වෙනසක් සිද්ධ වෙන්න ඕන. ලංකාවට මත්පැන් වලින් වෙන හානිය අඩු වෙන්න නම් දැන් බලමු අපි මොනවද මේ වෙනස්කම් කොහොමද ඒවා කරන්නේ කියලා. මේ වෙනස්කම් ගැන මම කිව්වහම ඔයාලට එකපාරට ඇස් උඩ යන්න පුළුවන්. එකපාරට ස්ථිරවම කියන්න පුළුවන් බොහෝ දෙනෙක් මොන පිස්සුද සුදන්තකට පිස්සු, මේ පිස්ස පිස්සු කියවනවා කියලා. සමහර වෙලාවට මේ මොන විකාරයක්ද මේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මං කරුණාවෙන් ඉල්ලනවා ලංකාවේ මත්පැන් ප්‍රශ්නේ විසඳන්න ඕන නම්, ලංකාවේ දැන් අර මම කියපු දත්ත වෙනස් වෙන්න ඕන නම්, මේ මම කියන දේවල් ටික හොඳට අහුන්කන් දීලා තනියම තමන් විසින් හිතන්න කියලා. කවුරුත් කියන දේ හිතන්න එපා. කවුරුවත් ඒ කියන්නේ මතිමතාන්තර අර ආගමික විශ්වාස හරි නීති රීති හරි ඒකව හිතන්න නැතුව ප්‍රායෝගිකව හිතන්න. මම මේ කියන්නේ ලෝකෙ මිනිස්සු අති බහුතරයක් මිනිස්සු හිතන විදිහ සහ ක්‍රියාත්මක කරන විදිහ. අපි බලමු එහෙනම් ලංකාවේ විය යුතු වෙනස්කම් අතරින් පළවෙනි එක මොකද්ද කියලා. ඔන්න ඇස් උඩ යන්න එපා. එක පාට පළවෙනි වෙනස්කම තමයි මත්පැන් බාර්, ඒ කියන්නේ මේ බාර් ක්‍රමේ සම්පූර්ණ හවුසි කරලා හැම කඩේකම මත්පැන් නිකුණන්න කියන එක. හැම කඩේකම, සාමාන්‍ය හැම සුප් මාකට් එකකම, හැම කඩේකම කැමති කෙනෙකුට මත්පැන් විකුණන්න පුළුවන් වීම සහ හැම රෙස්ටුරන්ට් එකකම කිසිම ලයිසන් එකක් නැතුව කෑම දෙන්න පුළුවන් නම්, බත් දෙන්න පුළුවන් නම්, තේ දෙන්න පුළුවන් නම්, කෝපි දෙන්න පුළුවන් නම් මත්පැන් බියර් ඕන දෙයක් දෙන්න පුළුවන් වෙන්න ඕන. අන්න ඒ තත්ත්වයට හැදීම තමයි පළවෙනිම දේ. ඔන්න දැන් මට බයින්න පටන් ගන්නවා. මුට පිස්සු. ඒක ඒකෙන් වෙන දේවල් ටික මම පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනියෙන් කියන මේ බාර් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. මේ බාර් ක්‍රමෙන් වෙන දේ, මේ බාර් ක්‍රමේ අපිට පෙන්වන්නේ එකක්, නමුත් සිද්ධ වෙන්නේ තව එකක්. මොකක්ද අපිට පෙන්වන්නේ? බාර් ක්‍රමෙන් පෙන්වන්නේ මත්පැන් සම්බන්ධව, ඒ කියන්නේ මත්පැන් මිනිස්සු ඕනට වඩා මත්පැන් පානය කිරීම වැළැක්වීම සඳහා බොහොම තද නීති දාලා අපි වෙනමම වෙළඳ සැල්ලේ වෙනුවෙන් පාත්වාගෙන යනවා. ඒ වාරින වෙලාවල් තියෙන, වහන වෙලාවල් තියෙන, මිල අරකයි මේකයි කතන්දර නීති ගොඩක් යටතේ මිනිස්සුන්ව මත්පැණින් මිදවීම සඳහා මේ මෙහෙම නීති දානවා කියලා තමයි පෙන්වන්නේ. එතකොට සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙත් එහෙමයි. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇත්ත ඒක නෙවෙයි. බාර් කියලා කියන්නේ, මත්පැන් කියලා කියන්නේ ලංකාවේ ඉතා විශාල භයානක මාෆියා ව්‍යාපාරයක්. ඉතාම සුළු පිරිසක් අතේ තියෙන පට්ට ඒකාධිකාරයක්. ඒකාධිකාරයේ අතිවිශාල ධනස්කන්ධයක් උපයනවා ඒගොල්ලෝ. ඒ උපයන එක කමන්නේ ඕන දෙකින් ධනස්කන්ධ උපයන්න පුළුවන් ඕන කෙනෙකුට. නමුත් ඒ උපයන දේවල් බරපතල විදිහට දේශපාලුව අතර බෙදී යනවා. ඒවා ඒ ඔය ඔච්චරම මත්පැන් මිල අධික, ඔච්චර මත්පැන් වලට මිනිස්සුන් ඇබ්බැහි කරන සුළු දේවල් සිද්ධ වෙන. කියන්නේ ඇත්තම කියන මේ නීති වලින් මිනිස්සු මත්පැන් වලට ඇබ්බැහි කරනවා මිසක්, මිනිස්සුන්ට මත්පැන් ගැන කුතුහලයක් ඇති කරනවා මිසක් මත්පැන් එපා කරනවා නෙවෙයි වෙන්නේ. පබ්ලිසිටි ඕනේ නැහැ. මේ ටීවී වල පබ්ලිසිටි දෙන්න ඕනේ නැහැ. කෙනෙක් පාරේ වැනි වෙනි ගියා නම් ඒ ඇති. තේරුණාද? ඉත මත්පැන් බොන එක ටීවී වල පබ්ලිසිටි නුදුනා කියලා මත්පැන් මිනිස්සු නොබීන්නේ නැහැ නේද? මේ කසිප්පු පෙරන මිනිස්සු කසිප්පු පෙරනවනේ. ඉත ඒ නිසා ඔය බාර් කතන්දරයේදී වෙන දේ තමයි එකක් මිල අධික වීම. ඔය මත්පැන් හැම වර්ගයක්ම ඉතා මිල අධික වෙන්නේ ඒවට ලොකු බද්දක් ගහන රජයෙන් එක පැත්තකින්. හරිද? දෙවෙනි කාරණේ ඒ ලබන අධික ලාභය. අධික ලාභයක් ලබන්නේ තනි මිනිහෙක්. එන ගමක එක බාර් එකක් නම් තියෙන ගමේ වැඩිම ආදායම ලබන්නේ බාර්කාරයානේ. එතනම වැඩිම ආදායම ලබන බාර්කා ලබන්නේ බාර්කාරයා කියන එක ඇතුළෙම තියෙනවනේ මිනිස්සු බොනවා කියන එක. කොහොම හරි බොනවා නේද? එතකොට එහෙම වැඩිම ආදායම ලබන්නේ බාර්කාරයා නම් ඒක ලයිසන් එකක් ගන්න එකට අනිවාර්යෙන් දේශපාලුවෙකුට කෝටි ගණන් සල්ලි දෙන්න ඕන. එහෙම නැත්නම් අතිබහුතරයක් ඒ ලයිසන් අයිති දේශපාලුවන්ට. මොකද ඡන්දේ දිනලා දේශපාලනයට ගිය ගමන් හිතන්නේ බාර් ලයිසන්සයක් ගන්න. ඇයි ඒ? ධන උල්පතක් නිසා. ඉතින් ඒ ධන උල්පතට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද? අසරණ මිනිස්සුන්ගෙන්.
දුප්පත් මිනිස්සුන්ගෙන් එදාවල් හරි හම්බ කරගෙන යන්තන් කුලි වැඩක් කරලා ඇවිල්ල අරක්කු බෝතලයක් ගන්න මිනිස්සුන්ගෙන්. ඒක කූට ව්‍යාපාරය. එතකොට ඒ කූට ව්‍යාපාරය වලකිනවා ඒ ලයිෂන් ක්‍රමේ නැතිවෙනවා නම් කෝටි ගාණක් දීලා දැන් අපිටම ඡන්දයක් කරනකොට ඔය පෝස්ටර් ගහන්න ඒ වගේ මහ විශාල මුදලක් වැය කරනනේ දැන්. අපි නිකන් සාමාන්‍යයෙන් ওই ඡන්ද ක්‍රම වෙනස් වෙන්න ඕන කියලා කියන්නේත් ඒකනේ. එතකොට එහෙම විශාල මුදලක් වැය කරාම දිනපුදා ඉඳලා මේ මිනිහා බලන්නේ ඒක හම්බ කරන්න. ප්‍රායෝගිකයි ඒක. නේද? එතකොට නැත්තම් ඒ විශාල මුදලට කවුරු හරි අපිටම මුදලාල්ල හරි කවුරු හරි කෙනෙක් සල්ලි දුන්නා කියලා ඒ ඡන්ද ඉල්ලන කෙනාට. එතකොට ඡන්දේ දිනපු ගමන් අර ඡන්ද දිනපු කෙනා අනිවාර්යයෙන්ම කරන්න ඕන අර සල්ලි දීපු මුදලාල්ලාට යම් කිසි අයිතුවාසි සලසන එක. නේද? ඒකෝ බදු සහන දෙන එක මොන මොන හරි කොහොම හරි අයිතුවාසි. ඒ විදිහට තමයි මේ ව්‍යාපාරය යන්නේ. ඒ වගේම තමයි මත්පැන් ව්‍යාපාරය. මත්පැන් ව්‍යාපාරේ මොන විදියෙන් හරි අපේ හාමුදුරුවෝ මැදිහත් වෙලා හරි මේක මේ බාර කතන්දරෙන් නිදහස් කරලා සමස්ත සියලු දෙනාට බෙදියන විදිහට කරනවා නම් වෙන වාසි ගොඩක් මන් දැන් තීරුම් කළ දෙන්නම්. එක පළවෙනි වාසිය මත්පැන් මිල ගොඩාක් අඩු වීම. ගොඩක් අඩු වෙනවා. මිල ගොඩක් අඩු වෙනවා. මොකද ඔය බදු හරි මෙච්චර යන්නේ නැහැ. ඔය බාර් කාර්යයට කෝටි ගණන් හම්බ කරගන්න එන්නේ. බාර් කාර්යයට අමතර ආදායමක් හොයන්න වෙන්නේ නැහැ දේශපාලුවට ඒවෙන් කොමිස් දෙන්න. එතකොට ඒව අඩු වෙනවා. එකක්. දෙවෙනි කාරණේ ගමේ ඉන්න හැම උදලාලි කෙනෙකුටම පොඩි අතමිට සරු වීමක් වෙනවා. හැම කෙනෙකුටම සාමාන්‍ය බකි කඩ කාර්යයට උනත් හැන්දෑවට බෝතලයක් දෙයක් විකුණ ගත්තා නම් ඒ මිනිහත් ඒක ඒ මිනිහත් ආදායමක්. හැම කෙනෙක්ගේම ජීවිත යම් තරමකට සාමාන්‍ය මුදලාල්ලාගේ තේ කඩකාරයන්ගේ හැම කෙනෙක්ගේම රෙස්ටුරන්ට් කරන අයගේ යම් කිසි විදිහකට අනවශ්‍ය බද්දක් අනවශ්‍ය වියදමක් නැතුව මේ රටවල එහෙමයි වෙන්නේ. මේ රටවල එහෙමයි වෙන්නේ. තේරුණාද? එතකොට එහෙම ඒවයි මිනිසුන්ට සේවය සැපේනවා. මොකද මත්පැන් බොන මිනිහ කොහොමද බොනවනේ? ගිනි ගණන් දීලා බොනවට වඩා හොඳයි දරුපවුලට කන්න තියෙන දෙයින් ඒකෙන් භාගයක් ඉතුරු වෙනවා නම්. එතකොට ඒක ඒ පවුලත් වර්ධනය වෙනවා. පවුලේ ආදායමත් වැඩි වෙනවා. මිනිස්සුන්ගේ කඩවල් වල ඒ වෙළඳ සල් වල ආදායමත් වැඩි වෙනවා. නගරෙම්ම ඉන්න එක මිනිහෙක් විතරක් සල්ලි මහා කන්දක් එකතු කරගන්නේ නැහැ. ඒ සල්ලි ඔක්කොටම බෙදිලා යනවා. තේරුණාද? එතකොට ඊළඟ කතන්දරයේ එකින් වෙන මත්පැන් සම්බන්ධයෙන් තියෙන කුතුහලය අඩු වෙනවා මිනිස්සුන්ට. හැබැයි මම මේ කියන එකපාරට කියන්න එපා. මේ නීතිය ඇවිල්ලා අපි තුමු අද නීතියාව හෙට ඔක්කොම එහෙම වුණා කියලා මම කියන්නේ මම දන්නේ නැහැ වේද නැද්ද කියලා. එහෙම වුණා කියලා හිතමුකෝ. ඒ විච්ච දවසට පහුවෙන්ද වෙන දේ හිතන්න එපා. පහුවෙන්ද හැම තැන මිනිස්සු අඩි පුඩි ගහලා බීලා නටන්න පුළුවන්. මාසයක් මාස දෙකක් හයක් අවුරුද්දක් සමහරට යන්න පුළුවන් මේක බොහොම නරක විදිහට මිනිස්සු ඕන තරම්. නමුත් අපි සැලැස්මක් හදනකොට රටක සැලැස්මක් හදන්න ඕන දීර්ඝකාලීනව. දීර්ඝකාලීනව රටට යහපතක් වෙන දෙයක්. නමුත් අවුරුද්දක් හමාරක් යනකොට මිනිස්සුන්ට මත්පැන් කියලා කියන්නේ සාමාන්‍ය බීමක් බවට පත් වෙනවා. එතකොට කවුරුවත් ඕනට වඩා බොන්නේ නැහැ. පාරේ වැටිලින්න ට්‍රේන් එකක් යනවා. ඉන්නේ යනකම් ඉන්න. අවුරුද්දක් හමාරක් ගියාට පස්සේ පාරේ වැටිලින්න බේබදු දකින්න හම්බ වෙන්නේ නැහැ. තේරුණාද? එතකොට මිනිස්සුන්ගේ ආදායම සරු වෙලා එතකොට අරක්කු මිල නැත්තම් ඒ මත්පැන් වල මිල අඩු වීම නිසා අර මං කියපු විදිහට එතකොට මිනිස්සුන්ගේ පවුල් වල ජීවන මට්ටමත් වැඩි වෙනවා. මොකද මේ ඉතුරු සල්ලි ටික යන්නේ ගෙදර අමුදරුවන්ට නැත්තම් ගෙදර වෙන වෙන වීදන් වලට ජීවන මට්ටමත් ඉහළ යනවා. සමස්තයක් වශයෙන් රට මේ මාෆියාවෙන් ගලව ගන්න තියෙන හොඳම දේ තමයි මත්පැන් හැම තැනටම විකුණන්න අවසර දීම. කිසිම නීතියක් නැති කිරීම සාමාන්‍ය දෙයක්. දැන් මොනවාද ඔය ෆැන්ට කොකාකෝලා විකුණන්න අමුතුවෙන් ලයිසන් ගන්න ඕනේ නැණි. මම කඩයක් දැම්ම මට ඕනනම් මං ඒ තොගෙන් දට කතා කරා තොග ගෙනාව මං විකුණා. නේද? මත්පැනුත් එහෙම වෙන්න ඕනේ. මේ රටවල් වල එහෙමයි. තීරණාද? යම් නීති තියෙනවා. ඒ කියන්නේ සමහරවිට ඒකට ඒකේ දැන් කඩේ දාන ලයිසන් එක ගනිද්දි කඩේ දාන ලයිසන් එක ලියන්න වේ. ඔයා මොනවද කඩේ විකුණන්නේ? එළවලු, පළතුරු, හාල්, සිල්ලර, මත්පැන්, බියර්, ඊට පස්සේ කොකාකෝලාද, ෆැන්ටද, පළතුරු බීමද? ඒව ලියන්න වේ. ඒක ගැටලුවක් නෙවෙයි. ඒ කොහොමද ලියන්න ඕනනේ? නමුත් වෙනම අමුතුවෙන් කෝටි ගණන් දීලා ජාවරංකාරයන්ට තක්කඩිකම් කරන්න බෑ. දැන් හොඳට තේරුම් ගන්න මේ මත්පැන් විරෝධය හරහා නැත්නම් මේ මත්පැන් බීම අඩු කරන්නයි අපි මේ නීති දාන්නේ කියලා ඒ සියලු දේවල් දාගෙන ඉන්නේ තක්කඩිකමට. පැහැදිලිම තක්කඩිකමට. මාත් එක තරහ වෙන්න එපා කවුරුවත්. මම මේ කියන දේ බුද්ධිමත්ව හිතලා බලන්න. කටින් කියන එකක් නෑ මේක කවුරුවත්. කිසිම කෙනෙක් අපේ දේශපාලන උත්තමයෝ හරි නැත්නම් අපේ සංඝයා වහන්සේලා හරි මේවට විරුද්ධව කතා කරන කිසිම කෙනෙක් මේක කියන එකක් නෑ මෙහිමයි කියලා. නමුත් ඔය මේ අහන කට්ටිය හිතින් හිතලා බලන්න ප්‍රැක්ටිකලි මේක තමයි ඇත්ත.
ඉතින් ඒක නිසා ඒ මාෆියාවෙන් ඒ කියන්නේ බාර් මාෆියාවෙන් මත්පැන් ලංකාවේ ගැලවෙන්න ඕන එක හේතුවක් මත්පැන් අඩු වෙන්න නම් මත්පැන් වලින් ලංකාව ඒ කියන්නේ මත්පැන් ප්‍රශ්නයක් නොවෙන්න නම් ලංකාවට මිනිස්සු මැරෙන එක අඩු වෙන්න නම් පළවෙනි දවස් ටිකේ බොයි ජොලියට හරි නමුත් ඒක බොහොම ටික දවසයි අර සෝඩා බෝතල ඇරියාම සූස් ගාලා යන්නේ ටික වෙලාවකට පස්සේ ඒක සූස් ගාලා යන්නේ නෑනේ අන්න එහෙම දෙයක් වෙයි හැමදේම එහෙමනේ නමුත් ඊට පස්සේ ක්‍රමානුකූලව දීර්ඝකාලීනව රටට සැලසෙන යහපත කියලා නිම කරන්න බෑ ඒකෙන් සාමාන්‍යයෙන් දැන් මත්පැන් විරෝධය නැත්නම් මත්පැන් බොන්න එපා කියලා කියන එකේ ප්‍රධාන හේතු අරගෙන බැලුවත් තියෙන්නේ මත්පැන් බොන්න එපා කියන්නේ මත්පැන් බොහම මිනිස්සු ලෙඩ වෙනවා කියලානේ ලෙඩ වෙනවා මැරෙනවා මොනවාද කියක අසනීප හැදෙනවා එතකොට ඇඟේ ඇතුලේ තියෙන අවයව දිරනවා විනාශ වෙනවා ඒ හේතු මතයි ඊට පස්සේ ඒ මදිවට ප්‍රචණ්ඩත්වය ඇති වෙනවා ගෙවල් වල ඇවිල්ලා ගෙදර නෝනාට අල්ලන් ගන්නවා ඒ වගේ කතන්දරත් විවිධ හේතු මතනේ අපිට මත්පැන් බොන්න එපා කියන්නේ එතකොට මෙතනදී අවසානයේ එනවා මත්පැන් බීම නිසා මත්පැන් හේතු නිසා සිදුවෙන මරණ අනුපාතයක් තියෙනවා ඒ කියන්නේ ලක්ෂයකට මෙන්න මෙච්චර සියයට ප්‍රමාණයක් මත්පැන් නිසා මරණ සිදු වෙනවා කියන්නේ සෘජුව මත්පැන් නිසා වක්‍රව මත්පැන් නිසා ඕනතරම් දේවල් වෙන්න පුළුවන් මං කියන්නේ සෘජුව මත්පැන් නිසා වෙන මරණ සංඛ්‍යාව අරගෙන බලමු ඉතාලියේ සහ ලංකාවේ ලංකාවේ මරණ ලක්ෂයකට 1.62ක් සෘජුව මත්පැන් නිසා මැරෙනවා කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඉතාලියේ මරණ ප්‍රමාණය 0.03ක් මත්පැන් නිසා මැරෙන. එතකොට ඒ කියන්නේ තවත් කෙටියෙන් කියනවා නම් ලංකාවේ මත්පැන් නිසා ඉතාලියට වඩා 5 ගුණයකින් මිනිස්සු මැරෙනවා. මතක තියාගන්න මේ தත්ත්වය. හරි වැදගත් මේක. ඊළඟට දෙවෙනි කාරණේ. දෙවෙනි කාරණේ ඉතාම බරපතල දෙයක්. මත්පැන් බීම හැංගිලානේ දැන් බොන්නේ. දැන් අපි හිතන්නේ මත්පැන් බොන්නේ කොහොමද? හැංගිලා. අගුපිලක කොහේ හරි එතකොට බොන මනුස්සයා බෝතලේ අරගෙන ගිහිල්ලත් ඒකත් කොළවල උතාගෙන හැරෙ මේ හැංගිලා කළු බෑග් වල දාලා දෙන්නේ කළු බෑග් එක දාගෙන අරගෙන ගිහිල්ලා කොහේ හරි පිළිකන්නක කානුවක් පල්ලේ ගහක් පල්ලේ අගුපිලක නැත්තම් මේ කොහේ හරි හැංගිච්ච තැනක හැංගිලානේ බොන්නේ බීලා එළියට ආවම තමයි දන්නේ මිනිහා බීපු බව දැන් මගුල් ගෙදරකුණත් බොන්නේ හැංගිලානේ කැම්මේසේ නෑනේ අර මත්පැන් නේද මෙහෙනම් කැම්මේසේ මුලින්ම තින්නේ ඒවා හරිද ඒ කියන්නේ මත්පැන් ටිකක් බීලා තමයි මිනිස්සු කෑම කන්න පටන් ගන්න. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. එතකොට ඇඟටත් හොඳයි. මොකද මත්පැන් බීලා කෑම කන්න පටන් ගත්තාම කෑම ඇඟට ගියාම අර මත්පැන් වල යම් විසක් තියෙනවා නම් ඒක කෑමත් එක්කලා කලවම් වෙලා ඇඟට අහිනිය හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. නමුත් කොහොම හරි මේ හැංගිලා බීමෙන් වෙන හානි බරපතලයි. හැංගිලා බීමෙන් වෙන හානි සියල්ල අවම කරන්න නම් මත්පැන් හැංගිලා බීම නවත්තන්න ඕන. අපි බලමු දැන් හැංගිලා බීමෙන් වෙන හානි මොනවද කියලා. දැන් මේ හැංගිලා බොන්න ගියහම තාත්තා කෙනෙක් අපි හිතමු යම් තාත්තා කෙනෙක් ඉන්නවා එයාට මත්පැන් බොන්න ආසයි නමුත් බොන්න තැනක් නැහැ ගෙදර ගෑනල බොන්නත් බෑ මොකද ගෙදර ගෑනල බොන්න සංස්කෘතියක් ලංකාවේ නැහැ මෙයා බෝතලයක් අරගෙන යනවා අර සෙට් එකක් ඉන්න තැනට එහෙම නැත්තම් මත්පැන් නිකුණ තැනකට යනවා අපි කසිප්පු තිප්පොලක් කියලා හිතන්නකෝ එහෙම තිප්පොලකට යනවා කොහේ හරි අස්සක එතෙන්ට එන අනිත් මිනිස්සු කවුද බහුතරයක්ම ඒ තැන වලට එන්නේ දූෂිත තියන අය සමහරට අපි තුන් 10ක් හිටියනම් 10න් දින්නේ 3 දෙනෙක් ඉන්න පුළුවන්. ස්ත්‍රී දූෂකය, මම් පහරන්න, හොරු, ගමේ ඉන්න චණ්ඩි, තක්කඩි, වැරදි වැඩ කරන අය, විවිධ ජාති අය එතන ඉන්න පුළුවන්. ඉතින් ඒ අයගේ ඔය බොන්නේ කර කතා වෙවිනේ බොන්නේ. එතකොට ඒ කතා වෙවි බොද්දි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ චණ්ඩිකම් කියනවා. සමහරවිට කවදාවත් ස්ත්‍රී දූෂණයක් ගැන නෑ. يعني තමන්ගේ අමුදරුව හදාගෙන ලස්සනට ඉන්න මිනිස්සෙකුට ඔළුවට වැටෙන්න පුළුවන් කියලා මචං මම මෙහෙම කෙල්ලෙක්ව අරන් ගියා අරක කරා මේක කරා කියලා කියනකොට එතකොට අර හොඳ මිනිහන් නරක මිනිහ වෙනවා. හිතුවිලි එනවා. එතකොට අපි හිතමු හොරකමක් ගැන කියනවා කියලා. අපි හිතමු මිනිමරුමක් ගැන රස කරලා නේ ඒවා කියන්නේ බොන මිනිස්සු නේද? ඒ වගේ තැන්වල ගියහම නරක මිනිස්සු ආශ්‍රයට ලැබෙන්නේ. හොඳ මිනිහත් නරක මිනිහ වෙනවා. එතකොට ඒක එකක් දෙවෙනි කාරණේ. දැන් කෙනෙක් බොන සීමාවක් තියෙනෝනේ. දැන් මම කිව්වා ඔයාලට පැහැදිලි කරා මේක යම් උත්තරජයක් ලබන පොඩි උත්තේජනයක් ලබන්න බොන බීමක් මත්පැන් කියලා කියන්නේ. බෙරි වෙන්න බොන බීමක් නෙවෙයි. වැඩියෙන් බිව්වොත් බෙරි වෙන එක වෙනම කතාවක්. වතුර බීමත් මම පැහැදිලි කරානේ ඔයාලට. නමුත් ඒ විදිහට මෙහෙම තැනකට ගියහම සීමාව පාලනය කරන්නේ කවුද? කවුරුවත් නැහැ. අර ඉන්නේ යාළුවෝ ඒ බොනෙයුන් කිකුට පාලනයක් නැහැ. එකෙකුට පාලනයක් නැහැ. හැම කෙනාම අර බෝතලේ පතුල දකින්න කම්ම බොනවනේ.
බෝතල් ටික පතුල දැකලා බෝතල් ටික විසිකරලා නෙන්නේ. ඔක භාගයක් සාක්කු විදාගෙන ඉන්නේ නැහනේ කවුරුත් ලේසියෙන්. ඒකෙන් මොකද වෙන්නේ? ඒක නිසා තමයි හුඟක් ඔය ලංකාවේ බොන අය අසනීප වෙන්නේ. බීමෙන් ලිඩ රෝග වැඩි වෙන්නේ. මොකද ඒ හැංගිලා බීම නිසා. අපි හිතමු මෙහෙම දෙයක්. අපි හිතමු දැන් හැංගිලා බීමක් නැහැ. එහෙම බී බොන්න තහනමක් රටේ නැහැ. ඇත්තම තහනම් මං හිතන්නේ තියෙනවා. නැත්තම් ඔය හංගගෙන යන්නේ නැහැ නේද? එතකොට එහෙම එකක් නැහැ. සාමාන්‍යයෙන් අපි හිතමු කෑම් මේසෙට එනවා කියලා බීම බෝතලේ. දැන් තාත්තා වැඩ කරන වැඩ ඇරලි අපි කීය හරි පඩියෙන් කීයක් හරි දුන්න බෝතලේ අරගත්තා. බෝතලේ අරගෙන ගෙදර එනවා කියලා හිතමු. ගෙදර ඇවිල්ලා දැන් රෑ කෑම් මේසෙ හැමතැනම කෑම් මේසෙ නෑ. අතේ තියන් කණ අයත් තියෙනවා. අපි නිකන් අනුමාන හිතමු රෑ කෑම් මේසෙ කියලා. කෑම් මේසෙදි තාත්තගේ කෑම පිඟාන ගාව අර බෝතලේ තියෙන වීදුරුකුත් එක්කලා ළමයින්ගේ කෑම් පිඟාන ගාන වතුර බොනායි වතුර තියේ. කොකා කෝලා ෆැන්ට පළතුරු බීමක් බොනායි ඒගොල්ලොන්ගේ ඒව තියේවි. කෑම කනෝ තාත්තා අරින් ටිකක් අරගෙන බොනවා. අර බෝතලෙන් වක් කරගෙන බොනවා. හරිද? එතකොට ළමයි තුන්දෙනෙක් ඉන්නවා නම් එතකොට ළමයි දකින්න තාත්තා බොනවා. වැඩිහිටියෝ ඒව බොනවා කියලා දන්න ඕන කෙනෙක්. ඒක අමුතු දෙයක් නෙවෙයි. එතකොට සමහරට ළමයෙකුට කුතුහලයක් ඇති වෙනවා තාත්තා මොනවද බොන්නේ කියලා. ඇවිල්ලා පොඩ්ඩක් ඉඹල බැලුවා. ඊයා කියලා අනිවාර්යෙන් කියනවනේ. අයියෝ තාත්තා මොන ජරාවක්ද නේ බොන්නේ? කොහොමද නේ ඔක බොන්නේ? එහෙම කියනවා. ඒකට මේ ළමයාට අත්දැකීමක් එනවා. එක පැත්තකින් මේක නරක බීමක් කියන එක. කුතුහලයක් එන්නේ නැහැ. කුතුහලය තමයි නරකම දේ. කුතුහලයෙන් තමයි ගොඩාක් අපරාධ සිද්ධ වෙන්නේ. ගොඩාක් අපරාධ සිද්ධ වෙන්නේ නොදන්න කම නිසා, කුතුහලය නිසා. දැන් ඔය ලිංගික අධ්‍යාපනය ලංකාවේ ලබා දෙන්න කියලාත් කියන්නේ ඒකනේ. ඔය පහුගියදස්සල 7 අපේ පොත කියලා පොතක් එපුණා. හරිම හොඳ වැඩක් ඒක. නමුත් ඒවට මිනිස්සු විරුද්ධ වුණා. කියන්නේ අන්තවාදී අය විරුද්ධ වුණා. නමුත් ඒ වගේ දැනුම නැති වුණාම කුතුහලය එනවා. කුතුහලයට තමයි බරපතල අපරාධ කරන්නේ. මහ විශාල විනාශ වෙන්නේ. නොදැනුවත්කම සහ කුතුහලය. ඒ වගේම තමයි මත්පැන් සම්බන්ධවත්. තරුණ ළමයි ඒ කුතුහලයට තමයි බොන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ලිමිට් එකක් දන්නේ නැහැ. දැන් ගෙදර තාත්තා මේ කැමරේසර අපේ ආපහු යමුකෝ. දැන් ගෙදර තාත්තා එහෙම බොනවා නම් එකක් බිව්වහම තාත්තගේ පොඩි වෙනසක් වෙනවා. ආයෙක දෙවෙනි එකක් වක්කර කරාම තාත්තා තවත් ටිකක් වෙනස් වෙනවා. මේ වෙනස් වෙන පරිමාණය, වෙනස් වෙන විදිය ගෙදර නෝනත් දකිනවා, දරුවොත් දකිනවා. එතකොට දරුවන්ට පුළුවන් කියන්න තාත්තේ දෙවෙනි දවසේදී. තාත්තා දෙකක් බොන්න බෑ. දෙකක් බිව්වම තාත්තා පිස්සු නටනවා. ඒක ඇති නෝනට පුළුවන් බෝතලේ අරගෙන ගිහිල්ලා හෙට බොන්න ඉතිරි ටික තියන්න. වා හෙට වැඩරලා හැම එක දෙන්න. හරිද? ළමයින්ට පුළුවන් කියන්නේ. නමුත් ළමයි සහ නෝනා ඉදිරියේ අර පාරේ වැටෙන තරමට කිසිම මිනිහෙක් බොන්නේ නැහැ. කොච්චර දරදඬු මිනිහෙක් වුණත් තමන්ගේ නෝනයි දරුවෝ ඉදිරියේ යම් පාලනයක් වෙනවා. gedara bīmē තියෙන හොඳකම යා කවදාවත් පාරේ වැටි වැටි එන්නේ නැහැ. පාරේ බීපු තැන ඉඳලා gedara එනකන් අමුකුණු හරපෙන් රටේ මිනිස්සුන්ට බැන බැන එන්නේ නැහැ. gedara බීලා ඒ සීමාව අනුව ඊට පස්සේ ලස්සන්ට මේ මනුස්ස නිදාගනි. හෙට ඊළඟ දවසේ සැපට ඔළුව කැක්කුන් නැතුව වැඩට යයි. gedara බිව්වහම. එතකොට අනිත් එක තව වැදගත් දෙයක්. එතකොට වෙන්නේ අනිත් එක තමයි දැන් ඒ මිනිහා කොහේ හරි කැලෑවක පල්ලි සිංගනවා නම් අර බෝතලෙන් බොනවනේ. ඊළඟ දවසෙත් හම්බ කරන පඩියෙන් බෝතලයක් අරගෙන බොනවා. එකක් ඒ මිනිහා ලෙඩ වෙනවා. අනිත් එක මහ විශාල වියදමක් යනවා. හරිද? අන්නේ වියදම තමයි අර බාර්කාරයගේ බලාපොරොත්තුව. බාර්කාරයගේ බලාපොරොත්තුව එක බෝතලයක් මිනිහෙක් ගෙනහිල්ලා ඒ මිනිහා දවස් පහක් ඒක වීදුරු බොන එක නෙවෙයි. බාර්කාරයගේ බලාපොරොත්තුව දිනපතා බෝතලේ ගැනීම. ඒක තමයි බාර් මාෆියාවේ හැටි. අපිට පෙන්නුවට එකක් ඇත්තට වෙන්නේ ඒක. හරිද? දැන් මේ මං කියන විදිහට ගෙදර ගෑනල බිව්වොත් එතකොට සමහර එක බෝතලේ අර මනුස්සයා දවස් පහක් විතර බොයි. නෝනා දෙන්නේ ලිමිට් එකටනේ නේද? ඒක වීදුවේ ළමයි ඉස්සරහා බොන්නත් බෑ වැඩිය. එතකොට නමුත් බාර්කාරයට අවාසියක් වෙනවා. බාර් මාෆියාවට ලොකු අවාසියක් ඒක. ඉතින් ඒව තමයි හේතු මේ හැම දෙයකම පිටිපස්සේ තියෙන. ඉතින් එතකොට හිතන්න ගෙදර එහෙම බීමෙන් වෙන යහපතක් නැද්ද? ළමයි දකින්නවා කියලා කියන්නේ මොන මිත්‍යාවක්ද? ළමයි දන්නේ නැද්ද මෙහෙම මත්පැන් කියලා જાතියක් තියෙනවා කියලා? ඒ ළමයි ලොකු වෙලා නෙවෙයිද බේබද්ද වෙලා මේ මත්පැන් බීලා ලෙඩ වෙලා මැරෙන්නේ? කිසිම දෙයක් කුතුහලේ තියන්න එපා කාටවත්. ඒක තමයි එකක් අපේ ලංකාවේ සිදුවේ. දැන් හිරේ ගිහිල්ලා එන අය සමහරවිට හුඟක් දුරටම පුනරුත්ථාපන වීමට වඩා වෙන්නේ හිරේ ඉන්න නරකයන් එක්කතු වෙලා හොඳ මිනිහා තරක් වෙලා ඉන්නේ කියන්නේ අපි අත්දැකීමෙන් දන්න ඕනේ ඒක නේද? ඉතින් ඒ වගේ දෙයක් අතන අර හැංගිලා බීමේදී වෙනවා. එකක් ඒ දෙවෙනි එක තමයි හැංගිලා බීමේදී වෙන සීමාව ඉක්මව යෑම. දැන් බොන්න යන්නේ සමහරවිට වීදුරුවක් වෙන්න පුළුවන්. කට්ටියත් ඈතක් ගහපම් මචං කියලා ඔන්න එකක් දෙක වෙනවා. දෙක තුන වෙනවා. හතර වෙනව පහ වෙනව අතේ තියෙන දවසේ හම්බ කරේ රුපියල් 2000 නම් රුපියල් 2000 න් දැන් 1000ක් විතර අරකට බීමට ගිහිල්ලා
දැන් ගෙදර ගෙදර නෝනටයි ළමයින්ටයි කෑම ගෙනියන්න තියෙන රුපියල් 1000 ඉතුරු වෙලා තියෙන. එතකොට ඒක සීමාව ඉක්මවා යෑමක්. ඒ සීමාව ඉක්මවා යන්නෙත් අර හැංගිලා බීම නිසා. තේරුණාද? ඊට පස්සේ එතනින් බීල එළියට එනකොට අර තමන් බීලා නේද, තමන් ගෙදර යන්න ඕනේ නේද, ගෑණියෙක් ඉන්න ඕනේ, දරුවෝ ඉන්න ඕනේ කියලා මතක් වෙන්නේ අර සෙට් එකත් එක්ක කයි වරුග ගහ කුණු හරප කියා බීලා අන්තිමට නැගිට ගන්න පණ නැති වුණාම තමයි මතක් වෙන්නේ පවුලක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෙදර යන්න ඕනේ, හෙට වැඩට යන්න ඕනේ. ඒ සියර මතක් වෙන්නේ එතන. මොකද ඒ සියල්ල සිද්ධ වෙන්නේ ඇයි? මේ හැංගිලා බීම නිසා. මේ මත්පැන් සංස්කෘතියේ බරපතලම දේ ලංකාවේ හැංගිලා බීම. ඒක කිසිසේත්ම නොවිය යුතු වැඩක්. ඒකෙන් හානියක් මිසක් කිසිම හොඳක් වෙන්නේ නැහැ. ඔන්න කෙනෙකුට කියන්න පුළුවන්. මොකද හොඳක් වෙන්නේ නැත්තේ? හැංගිලා බොන කෙනා හැංගිලා බිව්ව නිසා, බොන නිසානේ අනිත් අයට පේන්නේ නැත්තේ, අනිත් අය බොන්න පුරුදු වෙන්නේ නැත්තේ. يعني කිසිම චන්දිකමක් නොකරපු කෙනෙකුට චන්දියෙක් වෙන්න හිතෙනවා ඒ වගේ තැන්වලට ගිහල් ගිහිල්ලා කතා හද්දි. තාමට පිරිමිකුට හිතෙන බල යකෝ මම පිරිමියෙක්ද, යකෝ මම හිකුටක් ගහලා නැහැ මෙච්චර කාලයක් දෙන්න ඕන ඊට පස්සේ. එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. මොකද අනිත් අය චන්දිකම් කියනකොට. දැන් ඒකට උදාහරණයක් මම කියන්නම්. මම මේ හැමදේම කියන මම කියවනේ දත්ත එක්ක මම මේ කියන්නේ. ඒකට උදාහරණයක් තමයි අර කතන්දරයේම තියෙනවා එක දත්තයක්, අපේ ඇඟ හිරි වැටෙන දත්තයක්. ඒ තමයි ප්‍රචණ්ඩත්වයේ වෙනුවෙන් ඒ තමයි ප්‍රචණ්ඩත්වයෙන් මැරෙන ප්‍රමාණයත් අරකේ තියෙනවා. ඇල්කොහොල් වලින් මැරෙන ප්‍රමාණයනේ මම දැන් අර 100ට ගණන් කිව්වේ නේද? ප්‍රචණ්ඩත්වයෙන් මැරෙන ප්‍රමාණය ලංකාවේ 3.06ක්, ඉතාලියේ 0.73ක්. ඒ කියන්නේ ඉතාලියේ මැරණ අය අතරින් ප්‍රචණ්ඩත්වයෙන් හේත් ප්‍රචණ්ඩත්වයේ සහ සම්බන්ධ ඒ කියන්නේ දූෂණ, මිනී මැරුම් ඒ වගේ දේවල් වලින් මැරෙන ප්‍රමාණය ලංකාවේ 4 ගුණයක් වැඩි ඉතාලියට වඩා. හැම ප්‍රචණ්ඩත්වයක් කියලා කියන්නේ හුඟ දෙනෙක් අති බහුතරය ප්‍රචණ්ඩ දේවල් කරන්නේ මත්පැන් බීලා. එතකොට ඒ ප්‍රචණ්ඩත්වය සඳහා වන මානසිකත්වයේ ගුණ නැගින්නේ මෙන්න මේ මං කියන හැංගිලා බීම නිසා. ඕනම ළමයෙක්, ඕනම කෙනෙක් මේ බොන හැම කෙනෙක්ම කවදාහරි ළමෙක් වෙලා හිටියාය. බොන හැම කෙනෙක්ම කවදාහරි නොබී හිටපු අය. නමුත් මිනිස්සු මත්පැන් බොනවා, මත්පැන් බීම අවශ්‍යයි. මත්පැන් ටිකක් බිව්වහම ප්‍රශ්න අඩු වෙනවා, එක එක ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. එක එක සිතුවිලි මිනිස්සුන්ගේ තියෙනවනේ. ඒ මානසිකත්වය එනවා ඕනෑම කෙනෙකුට. ඕනෑම කෙනෙකුට මේ මානසිකත්වය තියෙනවා. ඒකට අමුතුවෙන් මේ පේන්න බොන්නද නොපෙන්න බොන්නද උනේ නැහැ. තේරුණාද? එතකොට අර විදිහට අර දූෂිත පිරිසක් එක්කලා බීලා ගෙදරෙන තාත්තා එන්නේ දූෂිත මනසකින්. කාරණා කීපයක් එතන අවුලක් තියෙනවා. එකක් තමයි එච්චර ගොඩක් සල්ලි බොන්න ගියා කියලා ගෙදර නෝනගෙන් බැනුම් අහන්න වෙන එක. නැත්තම් ළමයි පොත් ගේන තාත්තේ, පෑන්සල් ගේන තාත්තේ, පෑන ගේන තාත්තේ කියලා උදේ කිව්වේ අර මනුස්සයාට බීලා පාරේ වැටි වැටි එනකොට මතක් වෙන එක. අරක ගත්තේ නැහැ, මේක ගත්තේ නැහැ. එතකොට ගෙදර එන්නේ යම්කිසි ලැජ්ජාවකින් වගේම ආත්ම තෘප්තියකින් නෙවෙයි. එතකොට තමයි ගෙදර ආහම රණ්ඩු ඇති වෙන්නේ. නෝනා මොන හරි කිව්වහම නෝනට සැර කරන්න බලනවා. මොකද මත්පැන් මං අනිත් එක තව එකක්නේ, මත්පැන් බිව්වහම ලංකා හිතන්නේ මං පොර කියලා. බීපු ඕනම කෙනෙක්ට මනසට එන එකක් තමයි මං පොර මානසිකත්වය. ඒ මං පොර මානසිකත්වය ලංකාවේ බුණායට එන්නෙම මෙන්න මේ බීම තහනම් කාන්ත කතන්දරය තහනම් වැඩිත් මම කරා කියලා පොඩි කික් එකක් එනවා. එතකොට ඒ තහනම් නීති රීති ඒ දේවල් එක්කලා එන මානසික හැඟීම තමයි මෙන්න මේ මං පොර හැඟීම. දැන් මේ රටවල බිව්වා කියලා කාටවත් මං පොර හැඟීමක් එන්නේ නැහැ. හරිද? ඒතකොට ඒ මං පොර හැඟීමත් එක්ක ගෙදර ඇවිල්ලා රණ්ඩු කරගන්න. නෝන අනිවාර්යෙන් අහන හම්බ කරපු රුපියල් 2000ක අද කුලී වැඩ කළා. 2000න් 1000ක් මත්පැන් නැත්තම් අරකු තිප්පොලට හරි කසිපු තිප්පොලට හරි පූජා කළාම නෝනට තරහ වෙන එක සාධාරණයි. ඒතකොට ළමයින්ට තරහ යනවා. ඉතින් මෙන්න මේ ආදී කාරණා නිසා තමයි ලංකාවේ මත්පැන් බීම මේ තරම් බරපතල අර්බුදයක් බවට පත් වෙලා තියෙන්නේ. දැන් පැහැදිලි කරගන්න ලංකාවේ මත්පැන් බීම අර්බුදයක් බවට පත් කරලා තියෙන්නෙම අපේ ආගමික සංස්කෘතික මතිමතාන්තර නැත්නම් ආගමික නීති වගේම රටේ තියෙන නීති. ඒ නිසා තමයි මත්පැන් බීම ලංකාවේ මෙච්චර අර්බුදයක් වෙලා තියෙන්නේ. මත්පැන් කියන්නේ සාමාන්‍ය බීමක්, වැඩිහිටිය බොන බීමක් කියලා පිළිගැනීමක් තියෙනවනම් මේ අනිත් රටවල වගේ හැමතැනම මත්පැන් ගන්න පුළුවන්කම තියෙනවනම් කවුරුවත් ඕනවට වඩා බොන්නේ නැහැ. ඒක තියරියක්. ඒක පැහැදිලි තියරියක්. මේක අර කොරෝනා දැන් වසංගතය ආවනේ, කොරෝනා ආපු දවස්වල හායි හුයි හායි හුයි. දැන් හෙම්බිරිස්සාවක් ගන්නට වගේ කොරෝනා ඇවිල්ලා ලෝකෙ හැමතැනම. දැන් අපි ඉන්න රටවල සාමාන්‍යයෙන් මාස් දාන අය දානවා, පරිස්සම් කරන අය වෙනවා, වැක්සින් ගන්න අය ගන්නවා, සාමාන්‍ය දෙයක්.
ඒ වගේ මේක සාමාන්‍යකරණය වෙනවා. මුලදි වෙන දේ හිතන්න එපා. පළවෙනි දවසේ දෙකේ තුනේ මාළවෙනි මාසේ අවුරුද්ද හිදෙන දේ හිතන්න එපා. මේ නීති ආවට පස්සේ මේක මේ වෙනස් කරාට පස්සේ හිතන්න කාලයත් එක්කලා. මොකද ලංකාව වගේ රටක අපි හැම සැලසුමක්ම කරන්න ඕන දීර්ඝකාලීන විදිහට. හොරකම් කරන්න පුළුවන් කට්ටියට දීර්ඝකාලීන විදිහට. මැරෙනකම්ම හොරකම් අහුවෙන්නේ නැති වෙන්න, මැරෙනකම්ම බලේ ඉන්න, ඒව කරන්න දන්නව කට්ටිය. බොහොම ලස්සනට දන්නව. නමුත් දීර්ඝකාලීනව ලංකාව දියුණු වෙමින් පවතින රටක සිට දියුණු පාරක බාටපත් කිරීමේ කිසිම සැලසුමකට අපේ ඇයට දීර්ඝකාලීනව නැහැ. එතකොට පටගාලා රිඩියුස් වෙගෙන එන්නේ අර මුණ හැම මෙහෙම වෙනවා. මේ විච්ච දසර පහුවෙන්ද වෙන දේ තමයි හිතන්නේ. දැන් බොන කතන්දරේදීත් එකපාරට බොන එක නීති මේව කරලා හැම කඩේටම බොන්න දැම්මම අන්න ඊට පහුවෙන්ද වෙන දේ තමයි හිතන්නේ. එහෙම හිතන්න එපා. දැන් උදාහරණයක් ගන්නම් තව එකක්. මම මේ රටවල තියෙන මත්පැන් සංස්කෘතියත් එක්ක මෙන්න මේ දේ. දැන් මෙහි මත්පැන් සාමාන්‍යයිනේ. මෙහි මත්පැන් බොනවා කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. දැන් හැම ගෙදරකම මෙහි බාර් එකක් තියෙනවා. දැන් මගේ වීඩියෝ එකේ මම අන්තිමට දානවා අපේ මගේ මල්ලිලා ගෙදර මම කරපු වීඩියෝ කොටස මල්ලිගේ මත්පැන් එකතුවත් එක්කලා. එතකොට මොකද මගේ මත්පැන් එකතුව කරා ගොඩක් ලොකු එයාගේ. ඒ නිසා මම ඒක ලස්සනට වීඩියෝ එකක් කරා ඒකේ. දැන් මේ වීඩියෝ එකේ අන්තිම කොටස ඒක යන්නේ. එතකොට මේ මත්පැන් සංස්කෘතියේ ගෙදර දැන් අපේ මල්ලිලා ගෙදරත් ළමයි දෙන්නෙක් ඉන්නවා. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. දැන් මගේ ගෙදරත් මත්පැන් තියෙනවා. එහෙමයි කියලා මගේ ළමයි බොනවද? නෑ. බොන්නේ නෑ. කෑම මේසේදී කැම්මේසේ අපි 5 දෙනා ඉන්නවනම් මම බියර් එකක් බොනෝ, නැත්නම් වයින් ටිකක් බොනෝ. හුඟක් වෙලාවට මමයි ලංකිත් වයින් පොඩ්ඩක් බොනෝ. එතකොට ඒක අපි වැඩිහිටියෝ වයින් වීදුරුවක් බොනෝ කියන එක අපේ ළමයින්ට රහසක් නෙවෙයි, හංගන්න දීකුත් නෙවෙයි. අපේ ළමයි ඒලාන්ට කොකා කෝලා හරි ෆැන්ට හරි වතුර හරි ඔරෙන්ජ් ජූස් එකක් හරි වෙන එකක් හරි ඒගොල්ලෝ කැමති දේගොල්ලෝ බොනෝ. ඒගොල්ලොත් නිසි වයසට ආහම ඒගොල්ලන්ට හිතුනොත් ඒගොල්ලෝ බියර් එකක් බොයි. දැන් අපේ ලොකු පුතා ගොඩක් වැඩුණා. ඉතින් යා කළාට මම බියර් එකක් බොනකොට පුතාත් කියන මේ පුතේ බියර් එකක් බොමු කියලා. කිසි ගැටලුවක් නැහැ ඒක. මොකද ඒක බීමක්. ඒ බොන්නේ වෙරි වෙන්න නෙවෙයි. ඔන්න තීරිය. වැදගත්ම දේ තමයි අපි බොන්නේ මේ රටවල බොන්නේ වෙරි වෙන්න නෙවෙයි. බීමක් විදිහට. වතුර බොන්නේ වතුර බීලා මැරෙන්න නෙවෙයි. තිබහයන්. දැන් ඔරෙන්ජ් ජූස් එකක් හරි පළතුරු බීම එකක් ඔය ලංකාවේ තියෙන පළතුරු පැකට් කිරි එකක් අරගෙන බොන්නේ ඒ වෙහෙස නිවා ගන්න මිසක් කිරි එක බීලා පාරේ වැටෙන්නේ මැරෙන්න නෙවෙයි. එහෙම නේද? දැන් අපි ගමනක් ගියාම මගදී මහන්සිය ආවම අපි කඩේකට ගිහිල්ලා තේ කඩේකට ගිහිල්ලා මොනවා හරි කූල් බීම එකක් අරගෙන බොනවා. ඒක අරගෙන බොන්නේ ෆ්‍රිජ් එකේ තියෙන කඩේ තියෙන සල්ලි අතේ තිබුණා වුණත් කඩේ තියෙන සීරම කූල් බීම ටික බොන්නේ නෑනේ. නෑ. යම් සීමාවකට බොන. ඒ විදිහටම තමයි අපි මිහි රටවල මත්පැන් බොන්නේ. ඒ විදිහට මත්පැන් බොන සංස්කෘතියක් ලංකා ඇති වෙන්න නම් කළ යුතු එක වැදගත් දෙයක් තමයි කිසිම තැනක හැංගිලා බොන්න එපා. මත්පැන් බොනෝ නම් ගෙදර ගෙනල්ලා බොන්න කියලා තීරයක් හදලා හාමුදුරුවරුත් අපේ ඒ වගේම අනිත් ආගමික අයත් ඒ වගේම නීති රීති ක්‍රියාත්මක කරන අයත් හැම කෙනෙක්ම කියන්න පුළුවන් නම් සමාජයට කරුණාකරලා වාලට බොන්න ඕන නම් ගෙදර ගෙනල්ලා බෝතලේ බොන්න කියලා. ඒක තරම් හොඳ දෙයක් තවත් ඇත්තේ නැහැ. ඒ වගේ ගෙදරදි බොනවා නම් තාත්ත බොනකොට සමහරට ගඳට ළමයි කැමති නෑ. එතකොට ඒකිනුත් ළමයි වැලකෙනව බීමෙන්. ඒගොල්ලන්ට අප්‍රියාවක් එන්න පුළුවන්. අනේ තාත්තේ බොන්නේ එපා බාන මොන ජරාවක් නේ ඔක. එතකොට තාත්ත කියන්න පුළුවන් නෑ පුතේඟට මහන්සිය කියන සමන් චුට්ටක් බොනවා. එතකොට ඔයාලටත් ලොකු වුණාම වැඩක් කරනකොට මහන්සියල වැඩ කරනකොට ඔයාලට තීරෙයි. ඉතින් ඒක මම ඉතින් වැරදක් කරන්නේ නෑනේ පුතේ කියලා ළමයි එක සුහද වේක කතා කරන්න පුළුවන්. නෝනත් එක සුහද වේක කතා කරන්න පුළුවන් ගෙදර තියාගෙන බොනවා නම්. ඒ කියන්නේ මේ මත්පැන් සංස්කෘතියේ ගෙදරට ගියන්නේ කියලා මම මේ කියන්නේ. හරිද? එතකොට අර ළමයි හුඟක් දුරටම බීම ගැන දන්නේ නැති කියලා හිතමුකෝ. දැන් ගෙදර තාත්තා විරි වෙලා එනවා. තාත්තා ඩාන්ස් දා එනවා. නැටුම් තෙල් බීලා. එතකොට ළමයින්ට කුතුහලයක් එනවා. මොනවද තාත්තා බීුවේ? විශේෂයෙන් පිරිමි ළමයින්ට. තාත්තා හොඳට බීලා පුළුවන් මරුණියකෝ. මරුණේ මේක. ඈ මටත් මොන හරි එකක් වෙච්ච එක මටත් කොහම හරි හැංගිලා කියලා බොන්නවනේ. කුතුහලයට යනවා බොන්න. කුතුහලයට හොයනවා. දැසේ කොහේ හරි ගිහිල්ලා කොල්ල හැංගිලා මුලින්ම වතාවේ බිව්වහම කොහේ හරි වැටලා ඉතිහාමනේ ගෙදර කට්ටි දන්නේ තමන්ගේ පුතා බීලා කියලා. අති බහුතරයක්ද මවපියන්ට වෙන දේ ඒක. මොකද එයා දන්නේ නැහැ මේකේ ගඳ සුවඳ දන්නේ නැහැ. මේකේ තියෙන නරක දන්නේ නැහැ. කොච්චර බොන්න ඕනද කියලා දන්නේ නැහැ. ගෙදරේ තාත්තා වුණා දැකලා නැහැනේ. එහෙම වුණාම අන්තිමට ඒ ළමයා අර එකපාරට වැටෙන්නම තමයි බොන්නේ. සමහරට බොන දන කුඩු ගහන කට්ටිය හිටියොත් මොකද මම ටෙලිනාට්‍යයේම දැකලා තියෙනවා බොන්න ගියාම කුඩු පාවිච්චි කරන අය ඉන්නා කුඩු වලට පුරුදු වෙනවා අර බොන්න යන කෙල්ල හැංගිලා බීම නිසා. මත්පැන් නිසා හුඟක්ම සිගරට් බීමට සහ කුඩු බීමට පුරුදු වෙනවා. මත්ද්‍රව්‍ය පාවිච්චි පුරුදු. මේ සියල්ලම සිද්ධ වෙන්නේ
හැංගිලා කිරීමෙන්. මේ දෙයි හාමුදුරුවනේ මේ තීරි හොඳයි බුරුදු කියල කියන්න මම මේ කියන ඒවා. කවුරු හරි කියන්න මේක මෙහෙම නෙවෙයිද? නේ මේක මෙහෙම තමයි. ගෙදර ඉඳන් තාත්තා බොන ටික දැම්මන් කිව්වනේ නේද? මෙන්න මෙහෙම ගෙදර ඉඳන් බොනවා නම් මෙන්න මෙහෙම මෙහෙම වෙන්නේ කියලා. ඒතකොට අර අගුපිලේ හැංගිලා කොහේ හරි ගහක් පල්ලේ හැරි කොහේ හරි කානුවක් පල්ලේ හැරි හැංගිලා බීමයි ගෙදර බීමයි අතර කෙනෙක් කියන්න මට වඩා හොඳ මොකද්ද කියලා? අපේ ගරුතර භික්ෂුන් වහන්සේලා මට කියන්න කරුණාකරලා. ප්‍රසිද්ධිය බීම හොඳ. ප්‍රසිද්ධිය බිව්වහම සීමාවක් හැදෙනවා. බොන කෙනා බොයි නොබොන කෙනා නොබොයි. දැන් ලංකාවේ අපි මත්පැන් සම්බන්ධව වගේම අනිත් දේවල් ගැනත් කිසිම දෙයක් අපි හැදෙන්නේ නැත්තේ ඇයි? මේ මත්පැන් කතාවක් විතරක් නෙවෙයි මම මෙතන කියන්නේ. මෙතන කියන්නේ පොදු කතාවක් මම මේ දැන් කියන්නේ. හුඟක් දේවල් අපේ වැරදි නිවැරදි නොවන ප්‍රධානම හේතුව වැරදි ගැන අපි නිවැරදිව කතා නොකිරීම. අපේ අතින් සිද්ධ වෙන වැරදි, අපි කරන වැරදි කිසිම දෙයක් ගැන අපි අවංකව නිහතමානීව අපි අතරේවත් සාකච්ඡා නොවීම තමයි අපේ වැරදි එකක්වත් නිවැරදි නොවන හේතුව. අපි සදාකාලික දියුණු වෙමින් පවතින රටක් මිසක් දියුණු රටක් බාටපත් නොවෙන්න එකම ප්‍රධාන හේතුවක් තමයි අපේ වැරදි අපි කතා නොකිරීම. අපි හැම වෙලාවෙම කියන්නේ අපි වැරදි නෑ, අපි වැරදි නෑ, අපි වැරදි නෑ, අපි උතුම්, අපි බුද්ධිමත්. නිතරම අපි විසින්ම අපිව උඩ තියාගන්නවා අපේ සියලු වැරදි හංගගෙන. ඉතින් ඒකෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි මොකද අපි එහෙම හොඳයි ආඩම්බරයි අපි අභිමානේ ඔක්කොම. නමුත් ඒ කිසිම දෙයකින් අපි හැදෙන්නේ නැත්තම් අපි නිවැරදි වෙන්නේ නැත්තම් වැඩක් නෑ නේද? නිවැරදි වීම වැදගත්. ඒක නිසා අපි විසින් දැනගත යුතුයි මේවා. ඒකට එක මේක තව කතාවක් තියෙනවා. මේ හුඟක් වෙලාවට අපි ගැන කතා නොකරන හේතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අපි වැරදි ගැන කතා නොකරන එකක් තමයි ආගමික හේතු. මොකද මොනවා හරි දෙයක් වරදක් කතා ගැන කතා කරාම අපි ආගම් විරෝධී වුණා, ආගමේ මෙහෙම කියලා තියෙනවා, මේ ආගමේ මෙහෙම කියලා තියෙනවා, ඒකට විරුද්ධයි මේක කියන කතාව කියලා ආගම් විරෝධියෙක් වීමේ බයට වෙයි කියන බයට හුඟක් දෙනෙක් සමහර දේවල් කතා කරනවා. හුඟක් වෙලාවට ශබ්ද දූෂණය ගැන නම් හුඟක් ආගම් විරෝධී වෙයි කියලා බයට තමයි කතා කරන්නේ. මොකද හැමතැනම පීකර් වලින් එක එක සද්ද ඇහෙනවා. ඒවට කතා කරන්නේ නැත්තෙම එක ගිතාව නොදියුණු රටක ලක්ෂණ තමයි මේ පීකර් වලින් නිතරම සද්ද ඇහෙන එක. ලෝකේ ඕන දැන් ඕන කෙනෙක් සාමාන්‍ය දන්න කෙනෙක් හිතන්න පීකර් වලින් පාරේ තොටේද ගමක් ගමක් ගානේද කොහේ කොහේ හරි මොනවා හරි හයියෙන් අනිත් අයට කරදර වෙන විදිහට සද්ද ඇහෙනවා නම් ඒක ඉතාම නොදියුණු රටක ලක්ෂණයක්. ତୁରି ଏ ନଦୀ ଉନୁମ ନଦୀ ଉନୁ ରଟକ ଲକ୍ଷଣେ ଆପି ରଟେ ହେମତନମ ତିନ ନମୁତ କୌରୁତ କଥା କରନ୍ନେ ଅନ୍ନର ମନ୍ କିଉ ଆଗମ ବିରୋଧିୟକ୍ କେଇ ନତ୍ତଂ କାଗେ ଏକେକିନାଗେ ଚୋଦନାଟ ଲକ୍ୱେଇ ଏହେମ କିଲା ଦେବନି କତନ୍ଦରେ ଦେବନି ହେତୁ ତମାଇ ଦେବନି ହେତୁ ଆପି ଓ କଥା ନ କରନ ସାଂସ୍କୃତିକ ହା ସମାଜ ପିଲିଗନୀମ ଆପି ସାଂସ୍କୃତିଏଁ ଆପିଟ ବାଧକ ତିନ ଗୁଡା ଦେବଲ ହିତନ කරන්න කතා කරන්න ඒ වගේම සමාජ පිළිගැනීමෙන් සමාලාට තියෙනවා මේ දේවල් කතා නොකළ යුතුයි කියන එක. දැන් මේ මම කතා කරන මත්පැන් කතාව වගේ. ඒතොර ඒ හේතු නිසාත් හුඟක් දෙනෙක් ඇත්ත දැන දැනත් ඇත්ත පිනිපිනිත් ඒවා කතා කරන්නේ ඒ හේතු නිසා. තුන්වෙනි කාරණේ තමයි ඉතාම බරපතල කාරණේ. අපේ ලෝකෙ කොහෙවත් නැති අමුතු නීති අපේ රටේ තියෙනවා. මං නීතිවලට විරුද්ධව වුණත් කතා කරනවා නෙවෙයි. නමුත් ලෝකේ හුඟක් රටවල් වල නොවන හේතු වලට අපේ නීති ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා නීති වලට තියෙන බයත් මොකද නීතිය කියන්නේ ඕනම දෙයකට ඕනම විදිහකට හැරෙන එකක් කියලා තමයි අපේ සමාජයේ මතේ තියෙන්නේ. එන් දුප්පතට හැබැයි පොහොසතර නෙවෙයි. කියන්නේ නීතිය කියන්නේ කොටස් දෙකක් තියෙනවා. බලවතාට ධනවතාට එක නීතියක්. දුප්පතාට නීතිය ඕනෑම ආකාරයකින් නවන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. ඉතින් උදාහරණයක් කියනවා අපි හිතමු මේක සමහරවිට උදාහරණ නොදී වලට තේරෙන්නේ නැහැ. උදාහරණයක් අපි හිතමු හරි අර පිදුරංගල අර පස්ස පෙන්නුවේ කියලා මුළු රටම දන කතාවක් නෙනේ. පිරිමි ළමයි වගේක් පිදුරංගල මොනවාද පස්ස පෙන්නුවා කියලා මොකක් හරි එකක් වෙනුවෙන් ඒක ඇත්තරම කියන්නේ නඩු නිමිත්තක් තියා පැමිණිලි නිමිත්තකුත් නැහැ. කියන්නේ පැමිණිල්ලක් කරන්නේ ළමයි පස්ස පෙන්නලා පස්ස ඇඳුම් ගලවලාද මන් දන්නේ නැහැ. ෆොටෝ වගේක් කොහේ හරි දාලා Facebook එකේ හරි මොනවා හරි ඌ හුටපටයක් නෙවුනේ නේද? කට්ටි දන්නේ නැති මට එහෙම යම් මතකයක් තියෙනවා කතන්දරේ හරියට මතක නැති වුණාට එහෙම සිද්ධියක් වුණා. ඒක අපි ඒක උදාහරණයකට ගමුකෝ. ඒතුරි ඒකේ ඇත්තම කියනවා නම් කෙනෙකුට මේකේ පැමිණිලි කරන්න හේතුවකුත් නැහැනේ. කවුරු හරි හාමුදුරු නමක් වෙන්න ඕන පැමිණිලි කරේ මං හිතන්නේ. ඒතුරි පැමිණිල්ලක නිමිත්තකුත් නැහැ. පැමිණිල්ල පොලිසියට බාර ගැනීමේ නිමිත්තකුත් නැහැ. ඒතකොට ඒක උසාවියෑමේ නිමිත්තකුත් නැහැ.
නීතියක කොහෙවත් පොතක මන්දන කෝලියේ දා තියෙනවා. කොහොම හරි නමුත් ඒ ළමයි මේ නීතියත් ක්‍රියාත්මක වෙලා මේක රටේම ලොකු ආන්දෝලනයක් බවට පත් වෙලා මං හිතන්නේ ඒ ළමයට දනුමුත් ලැබුණ හිරිත් ගියාද මම නැහැ. තාම හිරේ ඉන්නවාද එළියට ගියාද ඒක මම දන්නේ නැහැ. කොහොම හරි උදාහරණයක් විදිහට මං ඒක ගන්නෝ. උන්න ඕ වගේ කාරණා නිසා හුඟ දෙනෙක් මේවා එලිපිට කතා කරන්න අකමැති. එලිපිට කතා නොකරන නිසා කිසිම දවසක නිවැරදි වෙන්නේ නැහැ. වරදක් නිවැරදි වෙන්න එපා. හරි. එතකොට අපි දැන් ආපහු යමු මත්පැන් කතාවට. ඊළඟ එක තමයි අපේ ගරුතර හාමුදුරුවන්ගෙන් ඉල්ලන්න තියෙන දේ. හාමුදුරුවනේ විශේෂයෙන්ම අපේ ආගමික සියලුම ආගමික අයගෙන් මේ වගේ දේවල් වලට විරුද්ධ වීම හොඳයි. නරක දේවල් වලට ඇත්තම කියනවා නම් මිනිසුන්ට උපදෙස් දීම හරි හොඳයි. උපදෙස් දෙන්න ඕන. නරක දෙයක් මොනවා හරි නරක දෙයක් වෙනවා නම් උපදේශයක් ඕන. ඒකෙන් හාමුදුරුවින් මේකටනේ නේද? නමුත් ඒ උපදෙස් හාමුදුරුවනේ පොඩ්ඩක් ඔබ වහන්සේලා හිතන්න ප්‍රායෝගිකව ඉටු නොවන උපදෙස් දෙන්න එපා. ඇයි මං එහෙම කියන්නේ? ආගමික නීති මේවෙන් ඉවත් වෙන්න ඕන. මොකද ආගමික නීති රීති වලින් වෙන්නේ නිතරම සමහර වෙලාවට ප්‍රායෝගිකව නොවන දේවල් සිද්ධ වෙන එක. මම මේ වචන වලින් කියන්නේ නැහැ, මම ටිකක් වක්‍රව වක්‍රව කියන්නේ. දැන් උදාහරණයක් හිතන්න. දැන් අපේ ගමේ පන්සලේ නායක හාමුදුරුව කියලා හිතන්නකෝ. නායක හාමුදුරුව එන ගෙදර පන්සලට එන හැම කෙනාටම මත්පැන් බොන්න එපා, මත්පැන් බොන්න එපා, මත්පැන් බීමේ ආදීනෝ කියනවා. හරි හොඳයි ඒක. ඒක තමයි වෙන්නත් ඕන. යම් දෙයක් නරක දෙයක් නම් මත්පැන් බීමේ ආදීනෝ කියන්න ඕන. නමුත් ඒ ආදීනෝ හැබැයි ඒක එහෙම එකක් වෙන්නේ නැහැ. අර මං කියන විදිහට ගෙදර ගෑනල බොනවා නම් ගෙදර ගෑනල මේ චූට්ටක් මෙහෙ අපි බොන විදිහට දැන් අපි මම හැමදාම බියර් එකක් බොනවා කියලා දන්නවනේ නේද? මොකක් වෙලාවට මං දවල්ට කැමරේ බියර් එකක් බොනවා. එහෙමයි කියලා මං බේබද්දෙක් වෙලත් නැහැ. මට ලෙඩ ඇත්තෙත් නැහැ. කිසිම අසනීපයක් නැහැ. මගේ සියලු මේ ශරීරයේ පරීක්ෂා කරන විතරම කිසිම දෙයක් නැහැ. කිසිම අවුලක් නැහැ දැනට නම්. හරිද? ඉතින් ඒක මොකද හේතුව? අපි ඒක සීමාව දන්නවා. ඒක ප්‍රසිද්ධිය බොන්නේ හැංගිලා නෙවෙයි. එතකොට අපි දැන් හාමුදුරුවන් ඉල්ලන්න දේ තමයි දැන් එහෙම බණ කියන හාමුදුරු නමක් අපි හිතන්න බාර් ලයිසන් 4ක් 5ක් තියෙන දේශපාලුවෙක් පන්සලට එනවා කියලා. හාමුදුරුව ප්‍රතික්ෂේප කරනවා දේ මිනිහව. හාමුදුරුව දන්නෝ අපි දුන්නු දන්න නොදන්නවන වෙනම කතාවක්. හාමුදුරුව දන්න මූගේක තමයි මේ ඔක්කොම බාර් ටික. මූ තමයි මේ මිනිස්සුන් මේ කරකවල කොහොම හරි කරලා මිනිස්සුන්ව බාර් එකට අදගෙන ගාන හම්බ කරගන්නේ මූ තමයි. හරිද? මූ තමයි මේ හොර බාර් ලයිසන් හරි ඇත්ත බාර් ලයිසන් හරි කරලා නැත්තම් කසිපු පෙරන්න ඔක්කොම කසිපු කාර්යව උල්පන්දන් දෙන්නේ කසිපු ව්‍යාපාරේ පිටිපස්සෙ ඉන්නේ මේ මිනිහා තමයි. හාමුදුරු නූල් බඳින්නේ නැද්ද? පිරිත් නූල් එහෙම නියට බඳිනවා. අර ගමේ මිනිසුන්ට වඩා සැලකිල්ලක් අර හොරාට දක්වනවා. මොකද උන් තනතුර නිසා හරි මොකක් හරි නිසා ලොක්ක නිසා හරි සල්ලි වැඩියෙන් තියෙන නිසා හරි නේද? ඉතින් එතකොට ප්‍රැක්ටිකලි අර කියපු බණ ඔක්කොම ඉවරයිනේ හාමුදුරුනේ. සමාවෙන්න මං කියන දෙයට මට බනින්න එපා, දොස් කියන්න එපා. අපි මේව කතා කළ යුතුයි. ප්‍රායෝගිකව අපි කකුළු න්‍යායෙන් ලංකාවේ වැඩ කරලා වැඩක් නැහැ. අපි හැම කෙනෙක්ම අපි කකුළු න්‍යාය අතාරින්න. තමන් කරනව නම් අනිත් අයට කියමු. තමන්ටත් ඒක කරන්න පුළුවන් දෙයක් නම් අපි අනිත් අයට කියමු. ඕන දෙයක් තමන්ට කරන්න පුළුවන් දෙයක් නම් අපි අනිත් අයට කියමු මෙන්න මේක කරන්න මේ විදිහට. හැබැයි තමන්ට කරන්න පුළුවන් එකක් වෙනවා. තමන් කරන දෙයක් වෙන්න ඕන. තමන්ට කරන්න බැරි දෙයක් නම් අනිත් අයට බොරු කියන්න එපා කියන්න බෑ. තමනු බොරු කියනවා නම් නේද? එහෙම නේද වෙන්න ඕන. 100%ක් මේක මෙහෙම වෙන්න බෑ. නමුත් යම් තරමකට මේ මත්පැන් සම්බන්ධ කතාවේදී අපි මීට වඩා අවංක විය යුතුයි, අපි මීට වඩා සෘජු විය යුතුයි, අපි මීට වඩා කතා කළ යුතුයි මේ ගැන. එහෙම වුණොත් අපේ ලංකාවේ ඇත්තම කියනවා නම් මේ මත්පැන් සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රශ්න අර මං කිව්ව දත්ත නරක දත්ත අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. කතා කරන්න අකමැති ඇත්ත, තිත්ත ඇත්ත. මාත් එක තරහ වෙන්න එපා. කිසිම කෙනෙක් මං ආදරෙන් ඉල්ලා හිටිනවා. හිතන්න බුද්ධියෙන්. මට කිසිම අරක්කු ව්‍යාපාරයක් හා සම්බන්ධයක් නැහැ. මට කිසිම වුණාවක් නැහැ මේ රටේ අරක්කු මේ හැම කඩේකම අරක්කු විකුණලා මේ වෙන්න. නමුත් ඒකෙන් වෙන්නේ රටට යහපතක් මිසක් කිසිම යහපතක් නෙවෙයි. කෙනෙකුට කියන්න පුළුවන් හැමතැනම අරක්කු තියෙනකොට යකෝ මෙච්චර මේ බාරවල නීති තිබිලත් මෙච්චර මේ අරක්කු ගණන් වෙලත් මුං මේ බොන හැටියට බොන කට්ටිය බොන හැටියට ආරක්කු ලාභ වුණා නම් මේ වුණා නම් කියලා කියන්න පුළුවන්. නම් ප්‍රායෝගික වේක වෙන්නේ නැහැ. ඒක නිකන් කතාවක් විතරයි. අර එක දේශපාලන පක්ෂය දිනුවට පස්සේ කනිත් අනිත් පක්ෂය සියල්ලම වැරදි කියන්නේ. තමනුත් කරනවම වැරදි, අනිත් අය කරනවම වැරදි. අන්න එහෙම හුදු කතාවක් විතරයි මිනිස්සුන්ට කියන එක. ප්‍රැක්ටිකලි එහෙම වෙන්නේ නැහැ. ප්‍රැක්ටිකලි සිදුවෙන ක්‍රියාදාමය ගොඩාක් වෙනස්. ඒක තමයි ලෝකෙ හැමතැනම සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි ලෝකෙ අනිත් රටවල් හුඟක් ඒ ඔය වගේ ප්‍රශ්න වලින් මිදිලා තියෙන. විශේෂයෙන්ම ක්‍රිමිනල්ස්.
විශේෂයෙන් අපරාධ. අපරාධ කරන අති බහුතරයක් අය මත්පැන් බීලා කරන්නේ. මත්පැන් අසීමිතව බීලා කරන්නේ. මත්පැන් බීමත් එක්කලා තවත් තව එකක්. අර හැංගිලා බොන එකේ තියෙන නරක වැඩක්. ඒ හැංගිලා බොන තැන් වලින් තමයි හුඟක් වෙලාවට සිගරට් බොන පුරුදු වෙන්නේ. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට පුරුදු වෙන්නේ. මිනිස්සු මත්ද්‍රව්‍ය වලට පුරුදු වීමේ එක ප්‍රධාන දෙයක් තමයි හැංගිලා මත්පැන් බීම. ඒ හැංගිලා බොන තැන් වල තමයි ඒ තිප්පොල වල තමයි ඒව පුරුදු වෙන්නේ. ඒ පුරුදු කරන්නේ තැන් වල. එහෙම කරා ගෙදරට ගියාම බෝතලේ ගියාම බොනවා නම් තාත්තා හරි බොන කෙනා වැඩි හිටියා. මත්පැන් මත් ඒ බෝතලේ හැරෙන්නේ එතන මත්ද්‍රව්‍ය නෑ, කුඩු නෑ. ඉතින් මේ හැමදේම පිටිපස්සෙ ඉන්නේ ජඩ මාෆියාවල්, ජඩම ජල ව්‍යාපාර. ඉතින් අපේ ගෞතර හාමුදුරුවන්ගේ මං ඉල්ලා සිටිනවා ඇත්තටම හාමුදුරුවනේ මීට වඩා බුද්ධිමත්ව මේ දත්ත වහන්සේලාට බලන්න පුළුවන්. හාමුදුරුවන්ට ඇත්තටම අපේ හාමුදුරුවන්ට හරි සරල හැමෝගේ මතේ මොබයිල් ෆෝන් තියෙනවා. කොච්චර මේ නවීන තාක්ෂණයට බැන්නත් සමහර අය හැමෝගේ මතේ මොබයිල් ෆෝන් එකක් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා ඒ උනාට. තාක්ෂණයට බැන බැන නේද? ඉතින් ඒවා ප්‍රායෝගිකව හිතන්න, ප්‍රායෝගිකව මේ දත්ත බලන්න. දැන් කෙනෙකුට දෙයක් කියනකොට මේ දත්ත බලන්න, අපේ ලංකාව හොඳ තැනක තියෙන්නේ. අපි අවුරුදු 2500ක් මන කිව්වා. නමුත් ලංකාව හැදිලාද? මේ දේවල් වලින් හැදිලා නැත්තම් ඇයි හැදුන්නේ නැත්තේ? එහෙනම් මොකක් හරි අවුලක් තියෙනව නේද? පොයින්ට් එකක් තියෙනව නේ නේද? එච්චර බන කියලාත් හැදෙන්නේ නැත්තම්. ඒ කියන්නේ මිනිස්සු මොඩද? මිනිස්සු නරකද? මෙච්චර බන කියලාත් හැදෙන්නේ නැත්නම් ඒ කියන්නේ මිනිස්සුන්ගේ නරකද්ද? ඒ කියන බණේ හරි, ඒ අපි කියන ක්‍රමේ හරි, ඒ කියන දේවල් වල හරි වරදක් තියෙන්න බැරිද? මිනිස්සු නරක නෑ. මම හිතන්නේ අපේ ලංකාවේ ඇත්තටම හොඳ මිනිස්සු ඉන්නේ. ඇත්තටම හොඳ මිනිස්සු, ගොඩාක් හොඳ මිනිස්සු. දැන් මගේ මේ YouTube channel එකේ ඒ ලියන අය, නැත්නම් මාත් එක්ක සම්බන්ධ වෙච්ච අය, අපේ හිතවත් අය, ඒ හැම කෙනෙක්ම දිහා බැලුවහම කොච්චර හොඳ මිනිස්සුද? ඒතකොට මේ හොඳ මිනිස්සුම තමයි නරක දේවල් කරන්නේ. ඇයි එහෙම වෙන්නේ? කොතන හරි අවුලක් තියෙනවා. අන්නේ අවුල ලිහන්න නම් අපි මේ විදිහට විවෘතව මේ දේවල් කතා කළ යුතුමයි. මේ කොයි දේ වෙනස් වෙන්නත්, ඒ කියන්නේ අපි මේ කතා කරන දේවල් දැන් මම මේ කියපු දත්ත ගැන ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. විශේෂයෙන් මම අපේ ගරුතර භික්ෂුන් වහන්සේලාගෙන් ඉල්ලලා, මොකද ඒ උන්නාන්සලානේ ගොඩාක් මේ මත්පැන් විරෝධයේ ලංකාවේ කතා කරන්නේ. උන්නාන්සල මේ දත්ත බලන්න, හාමුදුරනේ මේ දත්ත බලන්න, බලලිවර වෙලා බලන්න ලංකාවේ මෙච්චර වහන්සේලා මහන්සි වෙලත්, මෙච්චර කැපකිරීම කරලත්, මෙච්චර මේවා වෙනින් උද්ඝෝෂණය කරලත්, එහෙමනම් ලංකාවේ මේ තත්ත්වෙ වැඩියයි. ලංකාවේ මෙච්චර මිනිස්සු මැරෙන්නේ ඇයි මත්පැන් වලින්? ඉතාලිය වගේ 67%ක් මත්පැන් බොන රටක නැති තරමට ලංකාවේ මැරෙන්නේ ඇයි? එතකොට ඉතාලියේ 111%ක් සැර මත්පැන් බොනකොට ලංකාවේ 85%ක් සැර මත්පැන් බොන්නේ ඇයි? මේව ගැන ඔබ වහන්සේලා හිතන්න හාමුදුරුවනේ. එතකොට ඔබ වහන්සේලාටම අපිට වඩා දැනුවත් තියෙන අයනේ. එතකොට ඔබ වහන්සේලාටම ඔලුවට එන්න පුළුවන් අපිට වැරදුනේ කොතනද, අපි මේක නිවැරදි කරගත්තුත්තේ කෙසේද කියලා. ඉතින් මං විතරක් කියන එක වැරදක් නැහැ මේකේ. ඒ නිසා මම අපේ ගරුතර භික්ෂුන් වහන්සේලාගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ මත්පැන් සම්බන්ධව මේ කතන්දරය අහලා, මේ මං කියන දේ අහලා, මං කියන දේම ගැන නොහිත මේවා තර්කානුකූලව විග්‍රහ කරලා බලන්න කියලා අපේ හාමුදුරුවනේ. මොකද අපේ සංඝ සමාජයේට විශාල හැකියාවක් තියෙනවා ලංකාවේ සමාජයේ බරපතල වෙනස්කම් කරන්න. ඉතින් හුඟක් දේවල් අපේ සංඝ සමාජයේ ක්‍රියාත්මක නම් සමාජයට හිතකර විදිහට ඇත්තටම අපේ භික්ෂු සමාජය මම මේ කියන දේවල් කියලා දැන් මගේ වීඩියෝලුත් ඔයාලා දන්නවා හුඟක් දේවල් මම කියන්නේ අපේ රට ගොඩ ගන්න, අපේ රටට හොඳක් කරන්න. ඒතර මේ දේවල් අපේ හාමුදුරුවන්ගේ හරහා සිද්ධ වෙනවා නම්, කතා වෙනවා නම්, සමාජයට යනවා නම් ඇත්තටම අපේ රට සුරපුරක් කරන එක අමාරු නෑ. මම දන්නවා මොකද හුඟ දිනෙක් අතිබහුතරයක් දිනෙක් හාමුදුරුවනමක් දෙයක් කිව්වහම ඒක අහනවා. විශේෂයෙන් මේ හොර දේශපාලුන්ට අහුණු වෙන එක. හාමුදුරුවන්ට පුළුවන් හොඳටම ජනතාව හොර දේශපාලුවන්ගෙන් ගලව ගන්න. ඒ වගේම මේ මත්පැන් වලින් ගලව ගන්නත් පුළුවන්. හැබැයි හාමුදුරුවනේ මෙන්න මේ කියන දත්ත ටික, මේ කියන දේවල් ටික හොඳට හිතට අරගෙන, ඒ කියන්නේ මිනිසුන්ට එපා එපා කීමෙන් විතරක් වැළකින්නේ නැහැ මිනිස්සු. ඒකට ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒ ක්‍රමවේදේ ප්‍රායෝගික වෙන්න ඕන. ඒ ක්‍රමවේදේ නුවණක්කාරී වෙන්න ඕන. එහෙම නුවණක්කාරී ක්‍රමවේදයක් කොහොමද ඉන්නේ කියන එක සමහරවිට මේ වෙය යුතුයි කියලා කියන දේවල් කියනකොට ඔන්න කට්ටිය හැමෝම මාත් එක්ක තරහ වෙන්න පුළුවන්. එතකොට අපිට අමතක කරන්න බැරි මාතෘකාවක් මෙතන තියෙනවා තව. ඒ තමයි කසිප්පු පිළිබඳව. ඒ කියන්නේ දැන් අනවසර මත්පැන් අල්ලනවා කියලානේ ඔය ටීවී එකේ නිවුස් වලට එහෙම කියන්නේ කසිප්පු එහෙම ඇල්ලුවාම නේද? කසිප්පු කියනවා, කරින්ඤ්ඤම් කියනවා, සමහර බලාත්වල සීනි කරින්ඤ්ඤම් කියනවා. එක එක නම් වලින් හඳුන්වනවානේ. එතකොට මේවට කියන්නේ පොදුවේ අනවසර මත්පැන් කියලා. දැන් මේ මත්පැන් අනවසර වෙන්නේ කොහොමද? අන්න පොයින්ට් එකක් තියෙන මෙතන. අනවසර වෙන්නේ ඒවා ලියාපදිංචි ආයතනයකින්
නිෂ්පාදනය නොකරන නිසා එකක්. ප්‍රමිතිය ගැන කිසිම සැලකිල්ලක් නැත්නම් ප්‍රමිතිය ගැන කිසිම වගවිභාගයක් නැති නිසා. ඒ ප්‍රමිතිය ගැන කාටවත් සහතික වෙන්න බැරි නිසා. හරිද? දෙවැනි කාරණේ තමයි ඒ අය කිසිම බද්ධ කාණ්ඩුවට නොගෙවන නිසා. ඒ මත්පැන් සඳහා බදු තියෙනවනේ. දැන් ඕනම දෙයක් සඳහා බදු තියෙනවා. මත්පැන් සඳහා වන සාමාන්‍ය බදු ඒක අනිවාර්යෙන් ගෙවිය යුතුයිනේ. ඒවා කසිප්පු කියන ඒවට ගෙවන්නේ නැහැ. ඒතකොට ඒ නිසාත් ඒවා අනවසර මත්පැන් බවට පත් වෙනවා. ඊළඟට අනවසර මත්පැන් බවට පත් වෙනවා ඒ විකුණන අය බදු ගෙවන්නෙත් නැහැ. විකුණන්නේ හොරටනේ. විකුණන්නේ නීත්‍යානුකූල නොවන තැනක. ඒ නීත්‍යානුකූල නොවන විලන්සලකත් නැත්තම් විලන්සලක් නෙවෙයි. ඉතින් ඒ අගුපිල්ල වල තැන්තැන් වල කැලෑපල්ල වල නේද? ඉතින් ඒවා නීත්‍යානුකූල නැහැ. ඉතින් ඒ සියල්ල නිසා තමයි ඒවා නීත්‍යානුකූල නොවන මත්පැන් විදිහට වර්ග කරන්නේ. මේ නීත්‍යානුකූල නොවන මත්පැන් වලින් වෙන විශාලම විනාශයක් තමයි ඒවා ශරීරයට හිතකර දෙ නැද්ද කියලා ප්‍රමිතියකින් තොරවීම. ප්‍රමිතියකින් තොරවීම නිසා ඇත්තටම ඒකත් එක්තරා හේතුවක් හුඟක් මේ ප්‍රමිතියකින් තොරව ඒ වගේම සීමාවකින් තොරව කසිප්පු වගේ දේවල් බීමෙන් මිනිස්සු සාමාන්‍ය ප්‍රමිතියක් ඇතුව හදන මත්පැන් බීමට වඩා ඇත්තටම විනාශ වෙන්න පුළුවන් ජීවිතවලට හානි සිද්ධ වෙන්න පුළුවන් ඒක ඇඟවල් වලට හොඳ නැහැ. ඒක පැහැදිලි ඒක ඕන කෙනෙකුට පැහැදිලි කාරණයක්. නමුත් මෙතන තියෙනවා අපි සාමාන්‍යයෙන් කතා නොකරන පැත්තක්. ඒ තමයි මේ මත්පැන් නීත්‍යානුකූල නොවන බවත් ප්‍රමිතිය තොර බවත් ඇත්ත. නමුත් මේ මත්පැන් වලිනුත් වාසි ගන්න නැත්තම් හම්බ කරන්නේ නැත්තම් ලාභ ලබන්නේ කවුද? බලවත්තු. ඒව පිටිපස්සෙ ඉන්නේ අපේ කතර මාමලා. හුඟක් දුරට කතර මාමලා තමයි ඒව පිටිපස්සෙ ඉන්නේ. බාර් ලයිසන් පිටිපස්සෙ ඉන්නේ ඒගොල්ලෝ. නීත්‍යානුකූලව එනේ පස්සෙත් ඉන්නේ ඒගොල්ලෝ. නීත්‍යානුකූල නොනේ පස්සෙත් හුඟක් වෙලාවට ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් එතකොට ඒ සියල්ලම ඒ නීත්‍යානුකූල නොවනේවත් ඒගොල්ලෝ පිටිපස්සේ නොඉන්නේව තමයි අල්ලන්නේ. අපි මේ ප්‍රායෝගිකව හැමදාම හැම ගමකම තනින් තන අත්විඳින දේවල් මම මේ කියන්නේ. අමුතුවෙන් මේ මං හදලා කියන ඒවත් කොහෙවත් තියෙන බොරු කතාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔයාලා විශේෂයෙන් මටත් වඩා ඔයගොල්ලෝ ලංකාවේ ජීවත් වෙන අය ඔයගොල්ලෝ හැමෝම මේ දන්න සත්‍යෙ මේ. නේද? කසිපුති පොලක් වුණත් බලවතෙක් එකක් නම් කවුරුකින්වත් කාටවත් කරදරයක් නැහැ. ෂොක්කෙට ගිහිල්ලා බීලෙන්න පුළුවන්. වෙරි වෙලා නේද? නමුත් සාමාන්‍ය මිනිහෙක් ගමක කරන එකක් නම් ඒකට නැති ප්‍රශ්න ගොඩයි. ඉතින් ඒක තමයි අපේ රටේ හැටි. ඉතින් ඒ කිසිම දෙයකින් අපිට කියන්න පුළුවන්ද ඒ නීති හදලා තියෙන්නේ නීති ක්‍රියාත්මක වෙන්නේ ඒ නීති ක්‍රියාත්මක වෙන ආකාරයේ දිහා බැලුවහම ඒව වෙන්නේ සමාජය වෙනුවෙන් කියලා. නැත්නම් සමාජයට හිතකර විදිහට කියලා. නැත්නම් සමාජයේ මේ මත්පැන් බීමෙන් වළක්වන්න කියලා. නෑ. අනිත් ඒ කසිප්පු හදන්නේ අය මිනිස්සු. හදන්නෙම සාමාන්‍ය වෙළඳ පොලේ නැත්තම් බාර්වල තියෙන මත්පැන් ඉතා මිල අධික නිසා. ඒ වගේ ලොකු ගණන් සාමාන්‍ය දුප්පත් මිනිහට බොන්න බැරි නිසා. ඒකිනුත් තේරෙන්නේ මිනිස්සුන්ට බොන්න ඕන. මිනිස්සු බොනවා. ඒක වළක්වන්න බෑ. මිනිස්සු කසිප්පු හදාගෙන හරි බොනවා. දැන් මේ ඉතාලියේ මං ඉන්න මේ රටේ කසිප්පු හදන තහනමක් නැහැ. මිනිස්සු ගෙවල් වල හදා ගන්නවා. ඒ කියන්නේ මෙච්චර මේ මත්පැන් තියෙනවා කඩවල් වල. නමුත් මිනිස්සු ආසාවට තම තමන් හදා ගන්නවා. ඒ තමන්ට බොන්නනේ හදාගන්නේ විකුණන්නේ නෙවෙයි. එතකොට පට්ට ප්‍රමිතියට හදාගන්න ඒගොල්ලෝ. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එක දිහා ගුවම තියෙනවා මේ වගේ දේවල් හදාගන්න ක්‍රම තියෙනවා. තාමන්ට මත්පැනක් ගෙදර මොනවා හදයකින් මත්පැන් හදාගන්න ක්‍රම තියෙනවා. එතකොට ඒ විදිහට බලාගෙන මෙහි අය අනන්තවත් හදනවා. දැන් මගෙත් මේ යාළුවෙක් ඉන්නවා මිනිහත් කසිපු හදනවා. කසිපු කියලා කියන්නේ මේ ගෙදර මොන හරි හදනවා. හදුවාම ඉතින් චුටි ගෑල්ල අපි කට්ටිය එකතු වෙලා චුට්ටු චුට්ටු බොනවා. ඒ විරි වෙන නෙමෙයි. පුඩක විරි වෙන නෙමෙයි බොන්නේ. නිකන් ජොලියට. මෙන්න බලපන් මං ගෙදර හැදුවා කියලා. ඒක හරි සාමාන්‍ය දෙයක්. මම සැරමත් පන් බොන්නේ නැහැ. නමුත් ඒ වුණාට අර වගේ ගෙනහම ඉතින් අර යාළුවගේ හිත හොඳ වෙන්න ඕන චූට් එක උගුරක් විතර බොනවා ඉතින්. හරිද? ඉතින් එහෙම දේවල් තියෙනවා. දැන් ඒක හරි සුන්දරයි. නමුත් අපේ රටේ මේ කසිප්පු ව්‍යාපාරයේ තියෙන්නේ මාෆියාවක්. ඇත්තම කියනවා නම් මාෆියාවක්. මොකද කාරණා හැමකටම හේතු තියෙනවා. ගොඩක් හේතු තියෙනවා. පැහැදිලි නේද මම මේ කියන දේ? ඒ හැම තැනකම තියෙන්නේ කටින් එකක් කියනවා නමුත් ක්‍රියාවෙන් වෙන්නේ තව එකක්. කටින් කියන්නේ මෙන්න මේ නිසයි මේ නිසයි මේ නිසයි මේ නීති තියෙන්නේ මෙන්න මේ නිසයි මේ නිසයි මේ නිසයි මේවා අත්අඩංගුවට කොට ගන්න මේ නිසයි මේවට දඩ ගහන්නේ නමුත් එකක්වත් නවතිනවද? අපි දන්න ඉතිහාසෙ ඉඳලා අනවසර මත්පැන් අල්ලනවා කියලා කියනවා. ඒවට වෙනම ආයතන තියෙනවා අධිකාරි තියෙනවා. නමුත් නැවතිලා තියෙනවද රටේ? නවතින්නේ. ඇයි නවතින්නේ නැත්තේ?
පිටිපස්ස ඉන්නේ. නවත්තන්න ඕනයි නෙවෙයි, නවත්තන්න පුළුවන්යි නෙවෙයි. ඉතින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා කොච්චර බණ කිව්වත්, බොන්න එපා කිව්වත්, ඒ උන්වහන්සේලාම, ඒ හාමුදුරුවරුම අර ජාති කට්ටියාහම සාමාන්‍ය මිනිහට වඩා ලොකු පිරිත් තුලක් කට්ටිට බඳිනවා නේද? මම මේ ප්‍රායෝගිකව දකින දේ කියන්නේ. මාත් එක තරහ වෙලා වැඩක් නැහැ. මේ හැමදේම තම තමන් නැනපමරින් හිතල බලන්න. මම මේ කියන්නේ බුරුදු කියලා. ඉතින් මම මේක ඇත්තටම ටික අභියෝගාත්මක වීඩියෝ එකක්. මම අවංකවම කියනනම් මම ලොකු කැමැත්තකින් නේ මේ වීඩියෝ එක මං කරන්නේ. ලොකු කැමැත්තකින් නෙවෙයි. මොකද හේතුව මට මන් දැන මිනිස්සු මට ආදරය කරන අය මට හොඳ කියයි. සමහරට උඟක් දුරට මට බැනුම් ගන්න වෙන වීඩියෝ එකක්. මේකේ විවිධ පැති දකීවි. මං කීප දෙනෙක් එක්ක මේ ගැන කතා කරා මේ වීඩියෝ එක කරන්න කලින් වගකීතු කීප දෙනෙක් එක්කලා ඒ හැම කෙනෙක්ගේම විවිධ අදහස් තිබුණා. සමහර අය එක එක අදහස් කිව්වා. ඉතින් නමුත් මේක කළ යුතුයි කියන අදහසේ හැම කෙනෙක්ම හිටියා. මම කතා කරපු අය පෞද්ගලිකවට කියන්න බෑ කවුද කියලා. ඒ හැම කෙනෙක්ගේම තිබුණා නෑ ඔයා ඔය කියන කතාව කවුරු හරි කෙනෙක් කතා කළ යුතුමයි, බැනුම් අහන්න හරි කවුරු හරි කෙනෙක් මේ කතාව කිව යුතුමයි කියන මතේ උගක් අය හිටියා. ඒ නිසා මට මේ කිසිම ව්‍යාපාරයක් නැති, කිසිම මොනවත් නැති ලංකාව හා ඒ වගේ දේවල් කිසිම සම්බන්ධයක් නැති මිනිහෙක් වශයෙන් මට මේක නිදහසේ කියන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඉතින් මම ආයමත් ඉල්ලනවා මාත් එක තරහ වෙන්න එපා, මට බනින්න එපා. දැන් ඔයාලට මම පෙන්නන්නම් මගේ මල්ලියයි ගෙදර මම කරපු වීඩියෝ එක. මල්ලි මම එකතු වෙලා මත්පැන් සම්බන්ධව මෙහේ තියෙන මත්පැන් සංස්කෘතියේ ලොකු කොටසක් මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන් මේ ඉදිරියට එන එකෙන්. ඒකෙදි ගෙදරක මත්පැන් කොච්චර තියෙනවද මෙහි, පිරේතකමට කවුරුවත් බොන්නේ නැහැ කියන එකයි මට ඔප්පු කරන්න ඕන. ලංකාවෙත් ඒ තත් වෙනවා, ලංකාවෙත් ඒ තත් වෙනවා. මම මේ කියන දේවල් සිද්ධ වෙනවා නම් ලංකාවෙත් ගෙදර බෝතලේ තිබුණා කියලා බෝතලේ පතුල දකින්නකම් බොන පිරේතකම නැති වෙලා යනවා. ඕනම දෙයක් සුලභ වෙද්දි පෙරේත වෙන්නේ නැහැ. දුලබුණාම තමයි. ඒ තියරි පිළිගන්නව නේද ඔයාලා? කියන්න මට ඕනම දෙයක් දුර්ලභුණාම හිඟ වුණාම නේද ඒකට කෑදර වෙන්නේ? ඕනම දෙයක්. මත්පැන් විතරක් නෙවෙයි ඕනම දෙයක් හිතන්න. ඒ තියරි ගැන හිතන්න. වෙන තියරි ඕනෙම නැහැ. ඉතින් මත්පැන් කියන දේ හංගන්න දුර්ලභ වෙන්න වෙන්න මිල වැඩි වෙන්න ඒකෙන් වෙන හානිය වැඩි. සමාජයටත් මිනිස්සුන්ටත් හැමදේම හානිය වැඩි. ඒ හානිය අවම කරන්න පුළුවන් හොඳම. ඊට දැන් තව එකක් ඔය මොනවාද දැන් එතකොට කියයි දැන් කෙනෙකුට සුරාබද්ද දෙපාර්තමේන්තුව සම්පූර්ණ අහෝසි කරන්න වෙනව නේද? ඔයගේ කතන්දර කියයි ඕන කෙනෙක්. නමුත් ඒ එකක්වත් අදාළ නැහැ. අදාළ අපේ රටේ යහපත දියුණු වෙමින් පවතින රටක් විදිහට ඉඳලා දියුණු රටක් බවට පත් වීම. දැන් කෙනෙකුට කියන්න පුළුවන් එක හුදකලා සුදන්තක් කියන අර පිස්සා කිව්වා මේ මේ හැමතැනම අරක්කු විකුණාම රටක් දියුණු වෙනවා කියලා. ඒ වගේ පටු විදියට හිතන්න එපා. මම ඒවත් මෙහෙම කියන්නේ මොකද මන් දන්න මට එන කමෙන්ට් මොනවද කියලා. මන් දන්න මට මේ මිනිස්සු බයින විදිය මොනවද කියලා. ඒක නිසා තමයි මම මේව කියන්නේ. මෙච්චර පටු විදියට මොකද සමහර අය කියනවා දැන් මොනව හරි මං අමුතු දෙයක් කිව්වහම කොහේ හරි තියෙනවා මේ මේ පොඩි පක්ෂක නමක් ගාවල මට කියනවා ආ මූ එහෙම එකක්. එහෙම එකක් නැහැ. පොදුවේ ඕන දෙයක් ඇත්ත ඇති සිටින් කතා කරන්න ඕන පක්ෂයක ඕන කෙනෙකුට පුළුවන්. ඕන ජාතියක ඕන ආගමක කෙනෙකුට පුළුවන්. නමුත් ඒ ආගම් වලින්, ජාති වලින්, සංස්කෘති වලින්, විවිධ බැමි වලින් තමයි බැඳලා තියෙන්නේ. මිනිස්සයා බැඳිලා නැහැ. ස්වභාවික උපදින සියලු කෙනා, සියලු මිනිස්සයා සාමාන්‍ය එක වගේ. ඉතින් එහෙමනම් ආයෙත් ඉල්ලනවා මේක වැරදියට වටහා ගන්න එපා මේ වීඩියෝ කවුරුවත්ම. වැරදිට වටහා ගන්න එපා. කිසිම යටි අරමුණක් නැහැ, කිසිම දෙයක් නැහැ. මගේ පෞද්ගලික අදහස් මම මේ කිව්වේ. මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තමයි හිතන්නේ. මං හිතන්නේ නැහැ ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් ඒ වුණාට යම් තරමකට යම් අදහසක් රටේ අයට මේ මත්පැන් සම්බන්ධව ලෝකේ අනිත් රටවල් මත්පැන් වලින් හානියක් නොවෙන්නත්, ලංකාවේ මත්පැන් අර්බුදයක් වෙන්නත් හේතු මෙන්න මේ දේවල් කියලා ඔයාලා තේරුම් ගන්නව නම් මට එන්නේ ඇති හොඳටම. මොකද හේතුව නීති වලින් නීති දැමිල්ලෙන් නම් කවදාවත් හදන්න බෑ. කවදාවත් ඒ වෙන්නේ නෑ. ඒක ඒ කියන්නේ ලෝකේ අවුරුදු 7000ක ඉඳලා මිනිස්සු මත්පැන් බොන්නේ. නීති දාලා හිර කරලා නම් මත්පැන් බොන එක වළක්වන්න බෑ. දැන් හුඟක් අපේ අරාබි රටවල හිතන්නකෝ මත්පැන් තහනන්නේ නේද? ඒගොල්ලෝ දත් එළියට දෙන්නේ නෑ. ඒ කට්ටිය බොන්නේ නැද්ද? බොනවා. කොච්චර බොනවද? අපේ අපි වගේ මේ කසිප්පු එහෙම නෙවෙයි සුප්‍රියේ වුන්නේ. ඔය සල්ලි තින ඕන තරම් ඒකට ක්‍රමවේද තියෙනවා. තේරෙනවද? මේ අපි දකින්නනේ මේ යුරෝපෙට ඇවිල්ලා ඔය අරාබි රටවල කට්ටිය කරන වැඩ ඇහැට පේනවා.
ලොකු හොටලේක හොටලෙට යන්නක බලන්න මේස මොනවතියන්නේ කියලා. ප්‍රායෝගිකව සමහර දේවල් නවත්තන්න පුළුවන් තමයි. එලිපිට ඒවා නොකරන බව පෙන්නනවත් තමයි. ප්‍රැක්ටිකලි බෑ. හරිද? ප්‍රැක්ටික ප්‍රැක්ටිස් එක වෙනයි. ප්‍රායෝගිකත්වය වෙනයි. ඉතින් එහෙමනම් ඔන්න දැන් බලමු අපි ඊළඟ වීඩියෝ. ඉතින් මේ වීඩියෝ අපේ මල්ලියා ගෙදර කරපු ලස්සන වීඩියෝවක් එක ගොඩාක් ඒ කියන්නේ මත්පැන් වර්ග ගැන මම පොඩි පැහැදිලිම කිරීමක් කරනවා මල්ලි මමයි දෙන්න. ඉතින් එයාගේ පෞද්ගලික එකතුව මේ. බලන්න පෞද්ගලිකව මෙච්චර මත්පැන් ගොඩක් තිබිලත් මමවත් මල්ලිවත් සැර මත්පැන් බොන්නේ නැහැ. අපේ චූට් මල්ලන් සමහරට පොඩි චූට්ටක් බොනවා. ඒක බොහොම පාලනයකින් චූට්ටක්. නමුත් එහෙම අපි වේබද්දු නෙවෙයි. නමුත් ගෙවල් වල හැමදේම තියෙනවා. ලංකාවෙත් ඒ වගේ තත්ත්වයක් ඇති වේවා, ලංකාවෙත් මිනිසුන්ගේ බීමට තියෙන කෑදරකම නැති වේවා, මත්පැන් කියලා කියන්නේ සාමාන්‍ය පළතුරු බීමක් වතුර වගේ නෝමල්ම නෝමල් බීමක් බොන කැමති අයට බොන්න පුළුවන් නෝමල් බීමක් බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම මේ වීඩියෝ නවත්තනවා. මගේ ප්‍රාර්ථනාව අවංක එකක් හදවතින්ම මගේ රට හොඳ වෙනවා නම් යහපත් වෙනවා නම් මෙන්න මේ දේවල් සිදුවිය යුතුයි. දැන් සිදුවෙන දේවල් වලින් මේක තව තවත් උග්‍ර වෙනවා, තව තවත් මේ මාෆියාව වෙනවා, තව තවත් මිනිසුන්ගේ ආදායම් පහළට බහැලා, තව තවත් ලංකාව අගාධයට යනවා කියන එක විතරක් මම පැහැදිලිව මතක් කරනවා. කොම්බනෝ කොම කනෝ කොම කැමති දකින්න ආස කතා කරන්නේ. හරිද? මේ තියෙන්නේ ගහලක් තියෙන්නේ කැනබිස් කියලා. හරිද? ගංජා කොලයක්. මේක මේ බොම්බේ බොම්බේ සෆාය. මේක ෆින්ලන්ඩ් වලින් ගත්ත බෝතලයක්. මේක නමක් ෆින්ලන්ඩ්.